दरुणी शुभ दवसा अभी दरुणी मिश्रण पाठ में साक्षात्कार कर मैं निन्ने अपने पेन में थी पहेदुरु मिश्रण पाठ में अभी पाठांग कर में पाठ में कर मैं निन्ने मिश्रण एक संयुक्त प्रकाश का नाकार ऐसा बोला मैं तेरे लोगों लाने गिने गाने तेरे गाने तेरे कैसे बात को पहाड़ මිෂණ එක සංගීතය ප්‍රකාශ කරන පුළුවන් ආකාර පහක් තියෙන දරුවනේ පළවෙනි එකට අපි කියනවා ස්කන්ධ භාගයක් ලෙස ඔබට මතක ඇති ඇතින්ද අපි මොකද්ද කරේ කියන එක අහන එක්කෙනාගේ ස්කන්ධය ඔබ බෙදුවා මුළු ස්කන්ධයෙන් ස්කන්ධ භාගයක් ඊට අපි කතා කරා පරිමා භාගයකදී ඔබ මොකද්ද කරන්න දරුවනේ අහන එක්කෙනාගේ පරිමාව බෙදෙනවා මුළු පරිමාවෙන් अहने के नागे परिमाव मुलु परिमावें बेदला पी होयनो परिमा भागे विवेदी में भी इधर सुबह गिरसती हुआ माउल भाग या माउल भागे के दिया पिकरा ने मुकाद्दे अहने के नागे माउल गान मुलु माउल गाने बेदनो माउल भाग या क्लिस इट पासे दारुने अब अभी कता कला स्कंद परिमा भाग या स्कंद परिमा भाग या एक क्या नुकाद्दे प्रकाश किला चट कथा अंक हतर පිටුවංක 8 අංක 4 4 වෙනි ආකාරය කරාද නැද්ද ඔව් හරි ඒක කළා තියෙනවා එහෙනම් එතෙන්දී ඔයාලා කරන්න ඕන ස්කන්ධේ බෙදන්න පරිමාවෙන් ඒක අපි කියන ස්කන්ධ පරිමාව භාගයක් ලෙස අද අපි යන ළමයේ තවත් වැදගත් කොටසකට අනේ ඒකට අපි කියන මොකද්ද මෞල ප්‍රමාණය බෙදීම පරිමාව මෞල ප්‍රමාණය බෙදීම පරිමාව කියන එක ආශ්‍රයෙන් දරුවනේ මිශ්‍රණයක සංයුතිය කොහොමද ප්‍රකාශ කරන්නේ කියන එක තමයි මෙතෙන්දී අපි කතා කරන්නේ මෞල ප්‍රමාණය බෙදීම පරිමාව මෞල ප්‍රමාණය බෙදීම පරිමාව කියන එකෙන් කොහොමද මිශ්‍රණයක සංයුතිය ප්‍රකාශ කරන්නේ කියන එකයි දැන් අපි මෙතනින් එහාට කතා කරන්න යන්නේ ඕන දරුවනේ තියෙනවා හරිද මිශ්‍රණයක සංයුතිය මෞල ප්‍රමාණය බෙදීම පරිමාව පිටුවන් කටේ පස්වෙනි ක්‍රමය මේක තමයි සාමාන්‍ය විභාගෙට ගොඩාක් ගණිත ගැටලු වෙන්නේ මෙතනින් දරුවනේ මෞල ගාණක් බෙදන්න පරිමාවෙන් ඔය මෞල ගාණක් පරිමාවෙන් බෙදුවට පස්සේ ඒ ලැබෙන දේට තියෙනවා දරුවනේ අපි සාන්ද්‍රණය කියලා මෞල ගාණ පරිමාවෙන් බෙදුවට පස්සේ ඒ ලැබෙන දේට අපි කියනවා එම ද්‍රාවණේ සාන්ද්‍රණය කියලා සාන්ද්‍රණය බලන්න අපිට පහදලා පේනවාද මම දක්වලා තියෙනවා නිබන්ධන තොපේ තියෙනවා මේ සමජාතීය මිශ්‍රණයක එහෙම නැත්නම් ද්‍රාවණයක සංයුතිය ප්‍රකාශ කරන්න තමයි අපි මේ ක්‍රමය භාවිතා කරන්නේ අපි දැන් මේ කතා කරමින් ඉන්නේ පස්වෙනි ආකාරය මෞල ප්‍රමාණය හොයාගෙන එයාව බෙදෙනවා පරිමාවෙන් එතන මේ පස්වෙනි ක්‍රමයේ දරුණේ අපිට භාවිතා කරන්න පුළුවන් සමජාතීය මිශ්‍රණ සඳහා පමණයි ඔබට මතක ඇති අපි සමජාතීය මිශ්‍රණ වලට තවත් විදිහකින් කිව්වා ද්‍රාවණ කියලා කියනවා සමජාතීය මිශ්‍රණයකට අපි තවත් විදිහකින් ද්‍රාවණයක් කියලා කියනවා එතකොට මෙතෙන්දි දරුවනේ ද්‍රව්‍ය ප්‍රමාණයක් මයින අන්තර්ජාතික සම්මතයකක මම ඔබෙන් අහුවොත් ස්කන්ධය මයින අන්තර්ජාතික සම්මතයකක මොකද්ද කියලා මොකද්ද ඔබට දෙන්න උත්තරේ ස්කන්ධය මනින අන්තර්ජාතික සම්මතයකක මොකද්ද උත්තර චැට් එකක් හරි දාන්න स्कंदे प्रकाश करने एहमनेता स्कंदे मानी ना अंतर्जात का सामते के क्या मुकादे दारुआ ने एक दारुए को दाने ने दे स्कंदे मानी ना अंतर्जात का सामते के क्या हाँ दारुशे मरुदाव कला
දරුවනේ ස්කන්ධයමයින අන්තර්ජාතික සම්මත ඒකකය කිලෝග්‍රෑම් මේ හොඳින් තේරුම් ගන්න එකින් එක තේරුම් ගන්න පියවරෙන් පියවර ඉදිරියට යන්න ස්කන්ධයමයින කිලෝග්‍රෑම් වලින් මම ඔබෙන් අහුවොත් ස්කන්ධය යන කුමක්ද කියලා මොකද්ද ඔබට දෙන්න පුළුවන් උත්තරේ දරුවනේ දන්න තියව දිනන නෝට් කරගන්න ඔබෙන් අහුවොත් ස්කන්ධය යන කුමක්ද කියලා දරුවන ඔබට දෙන්න පුළුවන් උත්තරේ මොකද්ද යම් වස්තුව කඩංගු පදාර්ථ ප්‍රමාණයයි හරිද යම් වස්තුවක අඩංගු වෙලා තිබෙන පදාර්ථ ප්‍රමාණය තමයි දරුවනේ අපි කියන්නේ ස්කන්ධය කියලා ස්කන්ධය එතකොට යම් වස්තුවක බර කියන්නේ මොකද්ද බර ඔන්න වචනේ තේරුම් ගන්න යම් වස්තුවක බර කියන්නේ මොකද්ද දරුවනේ එහෙනම් ඔබ දන්නවා ස්කන්ධය මයිනවා කිලෝග්‍රෑම් යම් වස්තුවක බර කියන්නේ මොකද්ද යම් වස්තුවක් පොළොව දෙසට ඇද ගැනීමේ හැකියාව ඔව් පොළොව දෙසට ඇද ගැනීමේ හැකියාව එහෙම නැත්නම් පොළොව දෙසට දක්වන ආකර්ෂණ බලය එහෙම නැත්නම් ගුරුත්වාකර්ෂණ බලයට අපි කියන මොකක් කියලාද බර කියලා. දරුනේ බර මයින් මොකෙන්ද? නිව්ටන් වලින්. බර මයින්වා නිව්ටන් වලින්. ස්කන්ධය කියන්නේ පදාර්ථ ප්‍රමාණය මයින්නේ කිලෝග්‍රෑම් වලින්. බර කියන්නේ පොළොව දෙසට ඇද ගන්න ආකර්ෂණ බලය මයින්නේ නිව්ටන් වලින්. මෙන්න ඔබ දැන් අලුත් එකක් ඉගෙන ගන්නවා දරුවනේ. ඔන්න ඔබ දැන් අලුත් එකක් ඉගෙන ගන්නවා ද්‍රව්‍ය ප්‍රමාණයක් ද්‍රව්‍ය ප්‍රමාණයක් මනින අන්තර්ජාතික සම්මතයකට කියන දරුණේ අපි මවුලය කියලා මවුලය මොකද්ද මේ මවුලය කියන එකේ ඒකකය මවුලය කියන එකේ ඒකකය MOL කියන එක හරිද විභාගන නිරන්තරයෙන් ප්‍රශ්න අහනව තැනක් ඔතනත් ඒ නිසා වරද්ද ගන්න එපා පද තුනේ තේරුම් ගන්න ස්කන්ධය කියන්නේ යම් වස්තුවක තිබෙන පදාර්ථ ප්‍රමාණය ඒකමයින්නේ කිලෝග්‍රෑම් වලින් යම් වස්තුවක් පොළොව දෙසට ඇද ගන්න ආකර්ෂණ බලය නැත්නම් ගුරුත්වාකර්ෂණ බලයට කියන බර ඒකමයින්නවා නිව්ටන් වලින් යම් වස්තුවක තියෙන පදාර්ථ ප්‍රමාණය මයින්නවා මවුල වලින් නිපන්දනේ පිටු අංක 5 දෙවෙනි තරු සලකුණ හයිලයිට් කරගන්න द्रव्य प्रमाण अंतर्जाति द्रव्य प्रमाण अंतर्जाति सम्मते दर्वण मौल දරුවනේ මේකදී අපි සාන්ද්‍රණය ප්‍රකාශ කරන්නේ කොහොමද මේ පස්වෙනි ආකාරය තමයි ඔබට විභාගෙදී තාමත් වැදගත් වන ආකාරය මේ පස්වෙනි ආකාරයේදී ඔබ සාන්ද්‍රණය ප්‍රකාශ කරන්නේ දරුවනේ ඒකක පරිමාවක අන්තර්ගත ද්‍රව්‍ය මවුල ප්‍රමාණය ඒකක පරිමාවක දිය වෙලා තියෙන ද්‍රව්‍ය මවුල ප්‍රමාණය වශයෙන් තමයි මෙතෙන්දී අපි සාන්ද්‍රණය කියන එක ප්‍රකාශ කරන්නේ. හයි දන්න හයිලයිට් කරගන්න. හයිලයිට් කරගන්න. ඒකක පරිමාවක අන්තර්ගත ද්‍රව්‍ය මවුල ප්‍රමාණය ඇසුරින් සම්මිතිය ප්‍රකාශ කෙරේ. ඒකක පරිමාවක අන්තර්ගත ද්‍රව්‍ය මවුල ප්‍රමාණය ඇසුරින් සාන්ද්‍රණය ප්‍රකාශ කෙරේ. ඊට පස්සේ කියනවා මේ ඒකක පරිමාවක අන්තර්ගත ද්‍රව්‍ය මවුල ප්‍රමාණය ඒකක පරිමාවක අන්තර්ගත ද්‍රව්‍ය මවුල ප්‍රමාණය ඇසුරින් ද්‍රාවණයක සාන්ද්‍රණය ප්‍රකාශ කරන දරුවනේ අන්න අපි ඒකට කියනවා සාන්ද්‍රණය කියලා අවබෝධ කරගන්න
ඒකක පරිමාවක අන්තර්ගත ද්‍රව්‍ය මවුල ප්‍රමාණය. ඇසුරින් අපි කිසියම් මිශ්‍රණයක සංවිතය ප්‍රකාශ කරන අන්දරුවනේ ඒකට කියන්නේ සාන්ද්‍රණය කියලා. සාන්ද්‍රණය. සාන්ද්‍රණයට ඉංග්‍රීසියෙන් කියන්නේ concentration. ඒක නිසා භාවිතා කරන අකුරු දරන්නේ සී අකුර. සාන්ද්‍රණයට අපි කියනවා concentration කියලා. ඒ නිසා භාවිතා කරන අකුර සී අකුර. සී අකුරයි මේ සඳහා භාවිතයට ගන්න. හරිද? ඉතමත් වැදගත්. ඔය ටික මතක තියා ගන්න. එතකොට දරුණ අපි මේ සාන්ද්‍රණය කියන එක ප්‍රකාශ කරන්නේ මේ සා කිසියම් මිශ්‍රණයක නැත්නම් කිසියම් ද්‍රාවණයක සාන්ද්‍රණය කියන එක ප්‍රකාශ කරන්නේ ඝන ඩෙසිමීටරේ කඩංගු ද්‍රව්‍ය මවුල ගාන ඇසුරේ. නිබන්ධනයේ පිටුවන් කරාවේට යන්න අන්න ඒක දෙවෙනි තරු සලකුණ හයිලයිට් කරගන්න. ද්‍රාවණයක සාන්ද්‍රණය ප්‍රකාශ කිරීම සඳහා ද්‍රාවණයක සාන්ද්‍රණය ප්‍රකාශ කිරීම සඳහා බහුලව සිදුවන්නේ ද්‍රාවණ ඝන ඩෙසිමීටරේ කඩංගු ද්‍රව්‍ය මවුල ප්‍රමාණය ඇසුරින් ඝන ඩෙසිමීටරයක කඩංගු ද්‍රව්‍ය මවුල ප්‍රමාණය ඇසුරින් प्रकाश करीटरे काड़ांगु द्राव्य मौल गण डेसीमीटरे काड़ांगु द्राव्य मौल सांद्रने किया दर्वने ඝන සෙන්ටිමීටර් 1000ක් ඝන සෙන්ටිමීටර් 1000ක් සමාන වෙනවා දරුවනේ මිලිලීටර් 1000කට ඝන සෙන්ටිමීටර් 1000ක් සමානයි මිලිලීටර් 1000යි එතන ඔබ මිලිලීටර් 500ක් කියන එක මිලිලීටර් 500ක් කියන එක ඔබට ඕන නම් ඝන සෙන්ටිමීටර වලින් කියන්න පුළුවන් 500ක් කියලා. මිලිලීටර් 1000ක් කියන්නේ ඝන සෙන්ටිමීටර වලින් 500ක්. හරිද? ඒ වගේම දරුවනේ ඝන සෙන්ටිමීටර් 1000ක් සමාන වෙනවා ඝන ඩෙසිමීටර් වලින් එකකට ඝන සෙන්ටිමීටර් 1000ක් එහෙම නැත්නම් මිලිලීටර් 1000ක් සමාන වෙන්නේ ඝන ඩෙසිමීටර් එකකට. ඒ කියන්නේ ඝන ඩෙසිමීටර් එකක් කියන්නේ ඝන සෙන්ටිමීටර් වලින් නම් 1000ක්. හරිද? ඒ වගේම දරුවනේ लीटर एकाक समान वेनवा घन डेसीमीटर एककट मेन मे एकक परिवर्तन इतामत्त एकक विभाग दरुवने
මෙන්න මේ ඒකක පරිවර්තන ඉතාමත් වැදගත් විභාගෙට ඒක නිසා හොඳින් අවබෝධ කරගන්න ඝන සෙන්ටිමීටර් 1000ක් කියන්නේ මිලිලීටර් වලින් මුත් 1000ක් ඝන සෙන්ටිමීටර් 1000ක් කියන්නේ ඝන ඩෙසිමීටර් වලින් 1ක් හරි නිබන්ධනේ පිටු අංක 9 පිටින් නෝට් කරගන්න පිටු අංක 9 මේ ඒකක පරිවර්තන ටික ලියාගෙන ඉක්මනින් කොටු කරගන්න හරි දරුවනේ එහෙනම් ඉතාමත් වැදගත් ඒකක පරිවර්තනයක් හොඳට මතක තියාගන්න විශේෂයෙන්ම වැදගත් වෙන්නේ මෙන්න මේක ඔය තුනෙන් දරුවනේ විශේෂයෙන්ම වැදගත් වෙන්නේ මෙන්න මේක මම මේ නිල් පාටින් කොටු කරන එක ඔන්න ඔබ තමයි මෙතන මෙහාට දිගින් දිගටම වැදගත් වෙන ඒකක පරිවර්තන මෙතනින් එහාට දිගින් දිගටම වැදගත් වෙන ඒකක පරිවර්තනය ඔය මන්නේ නිල් පාටින් කොට කරපු එක. මොකක්ද ඒක කියන්නේ? ඝන ඩෙසිමීටර් එකක් සමානයි ඝන සෙන්ටිමීටර් වලින් නම් දරුවනේ 1000කට. ඝන සෙන්ටිමීටර් වලින් නම් 1000කට සමාන වෙනවා. අපි උදාහරණ ගානක් හදමු දරුවනේ. අපි උදාහරණ ගානක් හදමු. උදාහරණ ගානක් ලියන්න උතන පිටු අංක 9 උදාහරණ ගානක් ලියා ගන්න පිටු අංක 9 උදාහරණ ගානක් ලියා ගන්න යන්න ග්ලූකෝස් ග්‍රෑම් 90ක් ග්ලූකෝස් ග්‍රෑම් 90ක් ग्लूकोज ग्राम अणुवा जलय घन सेंटीमीटर 500ක දිය කර ඇත जलय घन सेंटीमीटर 500ක දිය කර ඇත जलय घन सेंटीमीटर 500ක දිය කර ඇත ද්‍රාවණයේ සාන්ද්‍රණය සොයන්න ද්‍රාවණයේ සාන්ද්‍රණය සොයන්න ද්‍රාවණයේ සාන්ද්‍රණය සොයන්න ද්‍රාවණයේ සාන්ද්‍රණය සොයන්න
දරුණේ මේ වගේ ගානක් හදනකොට හරිද මේ වගේ ගානක් හදනකොට පියවර කිහිපයක් තියෙනවා ඒ පියවර ඔස්සේ ගියොත් තමයි මේ වගේ ගානක් ඔබට හොඳින්ම හදා ගන්න පුළුවන් වෙන්නේ මේ වගේ ගානක් හදද්දි ඒ ගානක් හදන දරුණේ පියවර කිහිපයක් තියෙනවා ඔබ යන්න ඕන අනිවාර්යම පියවර ඔස්සේ ඔබ පියවර ඔස්සේ ගියොත් තමයි ඔබට මේ ගාන සාර්ථකව හදා ගන්න පුළුවන් වෙන්නේ හොඳට මතක තියාගන්න ඒක පියවර ඔස්සේ යන්න ඕන දරුවනේ හොඳට මතක තියාගන්න මේ ගණන් චුට්ටක් අමාරුයි ඕන දැන් මේ ඉන්නේ දැන් ඔබ පාඩමේ අමාරු හරියේ මේ දැන් ඔබ ඉන්නේ පාඩමේ අමාරුම හරිය දරුවෝ මෙතන පස්සේ පාඩම ලේසි සාමාන්‍ය විෂය කවුණු ටිකක් තියෙන්නේ මේ හැටි තමයි ගණන් හදන්න තියෙන්නේ අමාරු විෂය කවුණු ටිකක් ගොඩක් දුරට තේරුම් ගන්න ටිකක් ඔබට අපහසු වෙයි තේරුම් ගන්න අපහසු වෙයි සාමාන්‍ය දරුවනේ විභාග පේපර්ස් අපි ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කරද්දී පේපර් 100ක් ගත්තොත් මේ වගේ ගණන් හදලා තියෙන නමයි 10ක් 15ක් පමණයි හරිද අපි ප්‍රශ්න පත්‍ර 100ක් ගත්තොත් ළමයිගේ ළමයි 10 දිනක් 15 දිනක් තමයි මේ වගේ තියෙන මේ රසායන විද්‍යා ගණන් හදන්නේ ඒක ඉතින් මට අකමැත්තෙන් උනත් කියන්න සිද්ධ වෙනවා ඇත්ත කියන්න බෑනේ බොරු කියන්න ඕනේ නැහැ ඔයාලත් එක්කම सामान्य विद्यावेदि ए बी उत्साह මොද විභාගයේදී අනිවාර්ය ගානක් එනවා අනිවාර්ය ගානක් එනවා එතකොට ඒක කරගත්තොත් පහසුවෙන් ඔබට AB සාමාර්ථවලට යාමේ හැකියාව තියෙනවා හරි දරුණේ මේ වගේ ගානක් හදන්න ඕන පළවෙනි අහගන්න පළවෙනි පියවර තමයි ඔබ මුලින්ම දරුවනේ හොයන්න ඕන ග්ලූකෝස්ගේ මෞලික ස්කන්ධය එනා ලියන්න ඔබ පහලින් ලියන්න එහෙනම් ග්ලූකෝස් හි මෞලික ස්කන්ධය මුලින්ම ඔබ කරන්න ඕන ग्लूकोस किएने के नागे माउलिक स्कंदे सोयान ग्लूकोस के माउलिक स्कंदे होया गन मुनिम गान हदने पालवेनी पीवर एकाई ग्लूकोस के माउलिक स्कंदे ඔබ දන්නවා ग्लूकोस किएने के नागे सूत्रය දරුවනේ ඔබ දන්නවා ग्लूकोस के सूत्रය C6යි H12යි O6යි अन्न अत्यंत दारुणे इलाकांटी का आदेश करला ओब ग्लूकोस के मौलिक स्कंदे होयान्दोन ओब दें इलाकांटी का आदेश करना कोहमद आदेश करें दारुणे कार्बन का दोलहाई ए वगे कार्बन परमाणु हायक तीयनवा एनां कियद हेत्ता देकाई हाइड्रोजन एकक एकाई ए ओबड विभागेट देई हाइड्रोजन परमाणु ओक्कोम दीनवा 12क एना उत्तरे की ये दो लहाई। ऑक्सीजन एकाक दासे आई, ए वगे ऑक्सीजन परमाणु हायक तीन वधरों ने दासे वरा खाये की देने। अनु है नहीं दे, दासे वरा का अनु है, अनु है। अब दें मेवा के एकतु करने, एकतु करता हम अपने एकसिया सुवा किये ला। ඔබට එකතු කරගත්තා මේ 180ක් කියලා. මාත් එකම හදාගෙන යන්න. මාත් එකම හදාගෙන යන්න. ඔන්න දරුවනේ මේ සාන්ද්‍රණය හොයන ගානක් දුන්නොත් ඔබ ගානට පිවිසෙන පළවෙනි මාර්ගය තමයි දරුවනේ ඒ දීලා තියෙන එක්කෙනාගේ මෞලික ස්කන්ධය හොයාගන්න. ඔබ දන්නවා මෞලික ස්කන්ධයක් කොහොමද හොයන්නේ කියලා. මෞලික ස්කන්ධයක් හොයන්න ඔබ කරන්න ඕන මොකද්ද? එයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය මුලින්ම හොයාගන්න. ඔන්න අපි දැන් හොයාගත්ත ග්ලූකෝස්ගේ සාපේක්ෂ අණුක ස්කන්ධය 180යි කියලා. සාපේක්ෂ අණුක ස්කන්ධය 180යි. සාපේක්ෂ අණුක ස්කන්ධය 180යි.
හරිද සාපේක්ෂණික ස්කන්ධ 180යි එහෙනම් දරුවනේ මොකද ග්ලූකෝස් කේ මৌলিক ස්කන්ධය වෙන්නේ ග්ලූකෝස් කේ මৌলিক ස්කන්ධය වෙන්නේ මොකද දරුවනේ 180යි අගට දාන්න GMOL දින එක ඔන්න ඔබ හොයාගත්තා ග්ලූකෝස් කේ මৌলিক ස්කන්ධය මවුලේට ග්‍රෑම් 180යි मौलिक स्कंदे मौल ग्रामे मौलेट ग्रामी असूवाय मौलिक स्कंदे मौलेट ग्राम कसी असूवाय एक मुका दर्वने මවුලේට ග්‍රෑම් 180යි කියන එකේ තේරුම මොකක්ද? මවුලේට ග්‍රෑම් 180යි. ඒ කියන දරුවනේ මේකේ තේරුම ග්ලූකෝස්ගේ ග්‍රෑම් 180ක තියෙනවා මවුල එකක්. ග්ලූකෝස්ගේ මෞලික ස්කන්ධය මවුලේට ග්‍රෑම් 180යි. මවුලේට ග්‍රෑම් 180යි කියන එකේ තේරුම වෙන්නේ දරුවනේ ග්ලූකෝස් ග්‍රෑම් 180ක් ඔබ ගත්තොත් අන්න යාගේ තියෙනවා මවුල එකක් තියෙනවා ග්ලූකෝස් ග්‍රෑම් 180ක මවුල එකක් තියෙනවා දරුවනේ ඔබට දැන් දීලා තියෙන ග්‍රෑම් කීයක්ද ඔබට ගාන දුන්නේ ග්‍රෑම් 90ක් නේද ඔබට ගාන දුන්නේ ග්‍රෑම් 90ක් එහෙනම් ඔබ හොයන්න ඕන එකසිය අසූවක මවුල එකක් තියෙනවා නම් දරුවනේ ග්‍රෑම් 90ක තියෙන මවුල ගන්න හොයා ගන්න කොහොමද අපි ඒක හොයන්නේ ඔබ දන්නවා දැන් 180ක මවුල එකක් තියෙනවා දරුවනේ 180ක මවුල එකක් තියෙනවා එහෙනම් ඔබ හොයන්න ඕන ඉස්සෙල්ලාම 90ක තියෙන මවුල ගන්න 90ක තියෙන මවුල ගන්න කරන් හොයන්න මොකද කරන්නේ एक एक गुण करना ග්‍රෑම් 90ක අඩංගු මවුල ගන්න. ග්‍රෑම් 90ක අඩංගු මවුල ගණන. එක 180ෙන් බෙදලා 90ෙන් ගුණ කරන්න. එක 180ෙන් බෙදලා 90ෙන් ගුණ කරන්න. එතන උත්තරේ chat එකක් දාන උත්තරේ කීයක් මවුල කීයක් තියෙනවද කියලා? ටෂිනී ආයිසරයක් චෙක් කරන්න දරුවෝ ඉස්සෙන්දි ටෂිනී හරි නේද හරි දරුවනේ 90ක තියෙන මවුල ගන්න එනවා ඔබට බින්දුවයි දශම පහයි මවුල කියලා. ඔන්න ඔබ දැන් හොයාගත්තා ග්‍රෑම් 90ක තියෙන මවුල ගණන. ග්‍රෑම් 90ක තියෙන මවුල ගණන බින්දුවයි දශම පහයි. ග්‍රෑම් 90ක තියෙන මවුල ගණන ඔබ හොයාගත්තා. හරිද? ග්‍රෑම් 90ක තියෙන මවුල ගණන බින්දුවයි දශම පහයි මවුල. එනම් බලන්න හොඳින් ඔබ දැන් හොඳින් බලන්න මොකද කරේ කියන එක බලන්න ඉස්සෙල්ලාම මුලින්ම කරේ මොකද අරුවනේ ඔබ මৌলিক ස්කන්ධය හොයාගත්තා ඔබ මුලින්ම කළේ මৌলিক ස්කන්ධය හොයාගත්තා
හරිද තේරුණා දරුවනි හරිද ඔන්න ඒක හොයාගත්තා එහෙනම් මුලින්ම ඔබ කරේ මොකද්ද මෞලික ස්කන්ධය හොයාගත්තා ඊට පස්සේ 90ක තියෙන මෞලික ගාන හොයාගත්තා දැන් දරුවනි දැන් මේ මෞල බිංදු ඇදසම පහක් තියෙන්නේ ඝන සෙන්ටිමීටර කොච්චරකද මෞල බිංදු ඇදසම පහක් තියෙන්නේ ඔය ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර කොච්චරකද दरवने माउल बिंदु ऐसा पहाक तीने द्रावने गान सेंटीमीटर पांच सीए का तमाय बिंदु ऐसा पहाक तीए अभी तो हम होया नहीं आना दरवने दाह कतीये ना माउल गाने गान सेंटीमीटर दाह कतीये ना माउल गाने देंग होया नहीं आना अन्न बलान होयना आकारे अन्न बलान होयना आकारे दरवने घन सेंटीमीटर 500 हरिद घन सेंटीमीटर 500 माउल तीनवा बिंदु दशम पहा इनवा घन सेंटीमीटर एक तीन गुणे 500 बिंदु दशम पहा तीनवा ना घन सेंटीमीटर एक तीन गुण बिंदु दशम पहादनवा दाहेम वेदन सॉरी सॉरी फांसी वेदन बिंदु दशम पहादनवा की फांसी वेदन बिंदु दशम पहांसी वेदन उड़ती एनोन दउल जड़ती एनोन सी एम थ्री मुका तेरूंगा पांसी मऊल बिंदु दशम पहा घन सेंटीमीटर एक तीन मऊल गान अभी बिंदु दशम पहा पांसी बेदन हाजिर का मेवा गे खिताने को दारूने ओबड़े की नवा ओबड़े की नवा ओबड़े की नवा एप्पल गेडी पहा रुपया दहाया की ला ओबड़े की नवा एप्पल गेडी पहा रुपया दहाया एक एप्पल गेडी के मिलो है अन्न की ला अन्न एक एप्पल गेडी के मिलो है अन्न को मुकद करा ने दहाये बेदन पहा ए वगे फीन मऊल बिंदु दशम पहा एक गण सेंटीमीटर एक बला मेक बेदन फांसी इत पास होना दाहक तीयन मऊल का मुकद दर्वने एक तीयन मऊल गान बिंदु दशम पहा बेदीम फांसी ना दाहक तीन गान बला मेक दाहे कर एक तीन मऊल गान बिंदु दशम पहा बेदीम पांसी नाम दाहक तीन मऊल गान हुयान एक दाहे गुण कर मेवा के दया ओपड़े की नवा एप्पल गेडी पहा कमिल रुपया दहा पहा कमिल रुपया दहाई एप्पल गेडी दाह कमिल होयान की मुकादप करना पहा कमिल रुपया दहाई दाह कमिल की लहानो उप मुकाद कराने मुलिम उपकरण ना एक एप्पल गेडी कमिल होयागा दहाय पहेन बेदला एक एप्पल गेडी कमिल होयागे न एक दाहे गुण करना अन्न ये वगे दम मितना करे पांसी तीयन वना बिंदु दशम पहा उप मुलिम एक तीयन गान मऊल गान हो आगे न एक दाहे गुण कर दाहे गुण कर हरिद हरि मेरी का दिया गान मेदाक्वा हरि का दिया गान मेदक पाट का दिया गाने
පන්සියක මවුල බිංදුවයි දසම පහයි එහෙනම් එකක බලන්න බිංදුවයි දසම පහ පන්සියෙන් බෙදනවා දාහක බලන්න බිංදුවයි දසම පහ පන්සියෙන් බෙදලා දාහෙන් ගුණ කර दरुणे अवबोध करणित बैरीना उबट दरुणे विद्यावे ए बी सामर्थ्य अंड बे गणित बैरीना विद्यावधि विशेष ए पास यंड हितांड वत्प यंड बे हरिद उबट तवम कालतीन दरुणे उबट तवम कालतीन व निवरदि पारट अवर्तीन वेला पेहदली गमनाम कल तीर एक तव उबड़ती मस नवया तव उबड़ती मस नवया फिब्रवरी मस इवर दिंग इवर फिब्रवरी मस तव उबड़ती मस नवया दवास दिशी हेत्तवाई एक विषय पाड़ तवित्रुलाीर दवस्तिहा सामान्य पिल विभाग विषयान्वय दवस्तीन दिशी हेत्तवाई ओबट एक विषय पाड़ दर्वण दवस्तिह काल एक विषय पाड़ दवस्तिहर हेबी मे दवस्तिह की ओब मे दवस्तिह मेकन पाड़ी मे दवस्ति ओब निदागंड सामान्यवेदा गंड होना इट पास मालिक वाल मगुल गल दाने वाले आवटे अंड तीन इसकोले पटांगा इसकोले की हम आए दिन दवसे मरुआक में इवर आई समाह धर्म मंदा की पहाड़ इसकोले की हम गिदर हतरा पहाई इसकोले गिदरे वरुआक इवर आई इट पास पांच साल पाली कोविल इतना वरुआक इधर इवर आई इलांगट फांति फांति अनकोट तवत काल्या इवर आई मोहते हित बला विषय पाड़ी दवस्ती है विद्यावतीनवा हुद प्रमाण पोत्थातरा बला विद्या पोत्थातर एक्टर बला गणकोचर की विद्या भी पोत्थातरा तीन पाड़ तीसपहा मोहते हित बला पाड़ तीसपह दवस्ती पहाड़ी कड़वादीनाकम हिता विद्यावती ने पाड़ तीसपह दवस्ती की पाड़ इवर कुलवाब तरुणी पाड़ तीसपा दवस्ती की पाड़ इवर कड़ा इक दवस पाड़क वेड़ी प्रमाण पाड़क रहा दवस्ती है तीन पाड़ तीसपा हकन उबेकोट इक दवस इक पाड़म वेड़ी प्रमाण की इवर रहा अब पाड़ तीसपा इवर कुलवाने दवस्ती हकड़ी ओब हिता सत्त लोके प्रजने पे जीवे रसा पद पदों पाड़ जीवी पाटक ये वगे पाड़ दवसी पाड़ी हिता हम निखा ओहे किया दवसी पाड़ेमेंट हिता बेदर इक दवसी पाड़ा मम हिता मम हितन पुटर मे मुले तीन दर हेटे हितेदन अतिदेब हिदेला तीन उपदे मेवेदी हिरेवेला तीन की तेरूंगा पुलवाण जग्रहण क्लब हरिदे दवस्ति हेत्तवाई एक विषय पाड़ दवस्ति हिता विभाग तीन हिता काम दब हिता कदमी अय्यल अक् विभाग अपिता विभाग उपहिता विभाग मतगति आगे काम दाकपात कल्याण डिसंबर मसे आईनो पीली बल्ट तीन ऐसा दवस्ते हेत्तवकि बेड प्रमाण वाला तीन वाले पाड़क युद्ध पेहदी अनाकते अना विश्वविद्यालय लबाना को नम पाड़क रोचन महसी युद्ध की मेवेदी हमें धन एंगड़ धन अभी मम इतना गुड़कल तवम धन गुड़कल तवम धन एक शातम नट नट से विकार अरे दें दर्वे जल एगी दल मट कट हरियाणे
ජලමට්ටම කටහඩියට ඇවිල්ලා තියෙන්නේ. තව අඟල් දෙකක් විතර වැඩි වෙච්ච ගමන් ඔබේ නහය මට්ටම ජලමට්ටම ආපු ගමන් ඔබ අනිවාර්යයෙන්ම ගිලිනවා. අනිවාර්යෙන් ගිලිනවා. නේද? කටේ නම් තව සෙන්ටිමීටර් දෙකක් වගේ නහයට තියෙන්නේ. සෙන්ටිමීටර් දෙකකුත් නැතිකම තරන්නේ. අනේ ඒක නිසා නිවැරදි වැඩසටහනක් ඇතුව කාල සටහනකට අනුව පිළිවෙලකට වැඩ ටික කරන් යන්න. එහෙම නැතුනොත් ඉතින් දරුවනේ තව මාස 3-4ක් ගියාට පස්සේ ඔබ කියයි දැන් නම් විවාහය කරන්න බෑ බෑ වගේ නිකන් නේද ඔක්කොම වැඩ අවුල් වෙලා තියෙන්නේ කියන වචන ටික ඔබේ කටින් නිදහස් වෙයි. හරියට පිළිවෙලට වැඩ කරේ නැත්තම් තේරුණාද? දැන් විවාහකට යන ළමයි දරුවනේ මේ සැරේ දැන් අනිත් විවාහය පටන් ගන්නවනේ. ගොඩක් ළමයි දැන් මේ වෙදි අසනීපයි. ගොඩක් ළමයිට උන්න හිසර දේ ලෙඩ ගොඩයි ළමයිට. ඇයි පාඩම් කරන්න නැතුව ඉඳලා ඉඳලා හොරට ඉඳලා ඉඳලා අන්තිම දවස් කීපේ තමයි පාඩම් කරන්න පටන් ගන්න. දැන් ඉතින් ඔළුවට දරා ගන්න බෑ. ඉතින් දැන් අසනීප. ඔළුව කැක්කුම ඇයිද? ඔළුවට දරා ගන්න බෑනේ. ඔළුවටත් කිසියම් ප්‍රමාණයක් තියෙනවා දරුණි දරා ගන්න පුළුවන් ප්‍රමාණය. ඒක නිසා මම මේ ඔබට උපදේශයක් දෙන්නේ අවවාදයක් දෙන්නේ. ගොඩක් දරුවෝ නම් දැන් අවවාද පිළිගන්නේ නැහැ. ඒක මම දන්නවා ගොඩක් දුරට. නේද? ගුරු දෙන අවවාද ළමයි පිළිගන්නේම නැහැ දැන්. ඉස්සර නම් පොඩ්ඩක් හරි පිළිගත්ත නේද? අවවාදයක් දෙන්නේ ඔබ හිර වෙන්නේ නැතිව සාර්ථක ගමනක් යන්න අඩිතාලමක් දාගන්නයි මේ වගේ උපදේශයක් දෙන්නේ. ඒක නිසා පැහැදිලි වැඩ පිළිවෙලක් කරලා ඉස්සරහට යන්න. එහෙම නැත්නම් අමාරුයි. තේරුණාද? හරි. එහෙනම් දරුවනේ අපි මුලින්ම කරේ මොකද්ද? 500ක තියෙන මවුල ගාන හොයාගත්තා. ඊට පස්සේ එකක තියෙන ගාන බලන්න 0.5 500න් බෙදුවා. ඊට 1000ක තියෙන මවුල ගාන හොයාගත්තා. 1000ක තියෙන මවුල ගාන හොයාගත්තා. හරිද? ඔන්න 1000ක දැන් මවුල කීයක් ආවද උත්තරේ මට chat එකක් දාන්න බලන්න. 1000ක මවුල කීයක් ආවද උත්තරේ chat එකක් දාන්න. හරි. 1000ක අනිලු මිනෝ ඇවිල්ලා ඉන්නේ. හරි. 1000ක මවුල තියෙන දරුවනේ එකක්. ඔන්න 1000ක මවුල තියෙනවා එකක්. හරි. ඔන්න දරුවනේ නะ 1000ක තියෙන මවුල ගාන අපි හොයාගත්තා. සෙන එකත් උත්තරේ chat කරනවා එකයි කියලා හොයාගත්තා. දරුවනේ අපි මෙතෙන්දී සාන්ද්‍රණය කියලා කියන්නේ මොකද්ද? දරුවනේ අපි සාන්ද්‍රණය කියලා කියන්නේ මොකද්ද? ඝන ඩෙසිමීටර් එකක. ඝන ඩෙසිමීටර් එකක දියවලා තියෙන මවුල ගාන තමයි සාන්ද්‍රණය කියලා හඳුන්වන්නේ. හරි. ලියන්න යටින්. යටින් ලියන්න මෙන්න මේ මම කියන ප්‍රකාශය ලියා ගන්න දරුවනේ. ලියන්න. සාන්ද්‍රණය යනු සාන්ද්‍රණය යනු ඝන ඩෙසිමීටර් එකක ඝන ඩෙසිමීටර් එකක දියවි ඇති ද්‍රව්‍ය මවුල ප්‍රමාණයයි සාන්ද්‍රණය යනු ඝන ඩෙසිමීටර් එකක දියවි ඇති ද්‍රව්‍ය මවුල ප්‍රමාණය. තාම ගාන ඉවර නෑ දරුවනේ. තාම ගාන ඉවර නෑ. එහෙනම් දරුවනේ ඔබ අවසාන වශයෙන් දිනන මොකද්ද? අවසාන වන්දනයි අපි ගානේ අවසානට යන්නේ දරුවනේ. අවසාන වශයෙන් ඔබ ලියන මොකද්ද? සාන්ද්‍රණය සමානයි කියලා දරුවනේ ඔබ කරන්න ඕන මොකද්ද? 1000ක තියෙන මවුල ගාන එකයි මේ මවුල එක බෙදන්න 1DM3 වලින්. 1000ක තියෙන මවුල ගාන බෙදන්න 1DM3 වලින්. එහෙනම් ඔබ ලියන්න ඕන මොකද්ද?
සාන්දනය සමානයි 1යි මවුල 1යි MOL බෙදීම 1යි DM3 හරි මොකක්ද දරුණේ උත්තරේ එහෙනම් එකයි මවුල බෙදන්නේ එකයි DM3 වලින් මට පිළිතුර සා ඒක හැබැයි ඔබට චැට් කරන්න අමාරු යදී ඒකකේ දරුණේ මොකක්ද උත්තරේ එහෙනම් හරිද හරි චැට් කරන්න පුළුවන් නේද උත්තරේ මොකක්ද දරුවනේ එකයි එකයි ඒකකේ මොකද්ද MOL DM DM ඍණ 3යි MOL DM ඍණ 3 දරුවනේ මේ MOL DM ඍණ 3 මේක කොහොමද අපි කියවන්නේ කවුද දරුවෙක් මට කියන්නේ මේක කියවන ආකාරය කොහොමද කියලා සාන්ද්‍රණය ප්‍රකාශ කරන ඒකකය දරුවනේ කොහොමද මේක කියවන්නේ ඔබ දන්නවා ඔව් කියන දරුවෝ ඝන ඩෙසිමීටරයට මවුල අන්න හරි දරුවනේ ඔබ දන්නවා ඍණ ලකුණක් තියෙන ඒකකයක් නම් අගින් පටන් ගන්නවා ඍණ ලකුණක් තියෙන ඒකකයක් නම් දරුවනේ අගින් පටන් ගන්න ඕන අගින් පටන් අරන් මුලින් ඉවර කරන්න. අගින් පටන් අරගෙන මුලින් ඉවර කරන්න එහෙනම් දරුවනේ සාන්ද්‍රණය ප්‍රකාශ කරන ඒකකය දරුවනේ ඝන ඩෙසිමීටරයට මවුල. ඝන ඩෙසිමීටරයට මවුල. හරි. යටින් තරු සල්පනක් දාලා ලියා ගන්න. යටින් තරු ලකුණක් දාලා ලියා ගන්න. කියන්නේ සාන්ද්‍රණය බහුලව प्रकाश करने एक क्या सांद्र ने बहुल प्रकाश करने एक क्या सिंगले लिया ने सलाम मुली में सिंगले लिया ने गाना डेसीमीटर ये टा माउल गाना ඩෙසිමීටරයට මවුල ඝන ඩෙසිමීටරයට මවුල ඝන ඩෙසිමීටරයට මවුල අන වරහන තුලියාගෙන සංකේතය වරහන සංකේතය ලියන දරුවනේ MOL DM ඍණ තුන MOL DM ඍණ තුන MOL DM ඍණ තුන හයි දරුවනේ ඔන්නේ නම් සාන්ද්‍රණය මනින සාන්ද්‍රණය ප්‍රකාශ කරන ඒකකය ඝන ඩෙසිමීටරයට මවුල එහෙම නැත්නම් MOL DM ඍණ 3 MOL DM ඍණ 3 හොඳින් මතක තියාගන්න හොඳට මතක තියාගන්න තේරුණාද හරි MOL DM ඍණ 3 ඝන ඩෙසිමීටරයට මවුල දරුවනේ එන අපි ආයෙයන් ආපස්සට යන් අපි මුලට යන් නැවත සැරයක් මුලට යන් මොකද්ද කරේ දරුවනේ අහගන්න ඕගොල්ලන්ට මං ගානු දුන්නේ මොකද්ද ඔන ආයෙසරයක් අහගන්න ගානු දුන්නේ මොකද්ද ඔබට මම ග්ලූකෝස් 500ක සෝරි ග්ලූකෝස් ග්‍රෑම් 90ක් ග්ලූකෝස් ග්‍රෑම් 90ක් ජලය 500ක දිය කරලා තියෙනවා. ඔබට මං කිව්වා
මෙයාගේ සාන්ද්‍රණය නැත්නම් කන්සන්ට්‍රේෂන් එක හොයන්න කියලා. කොහොමද අපි කරේ දරුවනේ? ඔන්න ඔබට මම පීවර ටික කෙටියෙන් ලියාගෙන යන්නම්. මුලින්ම කලේ ඔබ ග්ලූකෝස් ගේ කාගෙන මයික් එක කොන් වෙලා තියෙනවා මම ඔෆ් කරගන්න. මුලින්ම කලේ ඔබ දරුවනේ ග්ලූකෝස් ගේ සාපේක්ෂ අණුක ස්කන්ධය හෙව්වා. දැන් මම මේ පීවර ලියද්දි බලන්න ඔබේ ගණිත ගැටළු වල මේ පීවර ටික ලියවිලා තියෙනවද කියලා. ඔබ බලන්න දැන් පීවර ටික ලියවිලා තියෙනවද කියලා. මුලින්ම කලේ දරුවනේ ඉලක්කන් ටික ආදේශ කරලා සාපේක්ෂ අණුක ස්කන්ධය හෙව්වා. එතකොට ඔබට ආව කීයක්ද? 180ක් කියලා. ඊළඟට ඔබ මොකද කරේ? මේ සාපේක්ෂ අණුක ස්කන්ධය අගට අගට දැම්මා GMO ලිනේක දාලා මෙයාව පත් කරා මොකක් බවටද? මෞලික ස්කන්ධයක් බවට. මෞලික ස්කන්ධය බවට පත් කළා. සාපේක්ෂ අණුක ස්කන්ධය හෙව්වා, මෞලික ස්කන්ධය හෙව්වා. ඊට පස්සේ ඔබ මොකද කරේ දරුවනේ? රෑම් 90ක තියෙන මවුල ගාන හොයාගත්තා. ඊට පස්සේ ඔබ කළේ රෑම් 90ක තියෙන මවුල ගාන. ඊට පස්සේ ඔබ කරේ මොකද දරුවනේ? ඊට පස්සේ ඔබ මොකද කරේ? ඊට පස්සේ ඔබ මොකද කරේ දරුවනේ? 90ක තියෙන මවුල ගාන හොයාගත්තට පස්සේ ඔබ කරා මොකද්ද? 500ක තියෙන මවුල ගාන හොයාගත්තා. 500ක තියෙන මවුල ගාන. 90ක මවුල ගාන හොයාගත්තට පස්සේ ඔබ 500ක තියෙන මවුල ගාන හොයාගත්තා. අන්න 500ක තියෙන මවුල ගානේ පස්සේ ඔබ කරේ මොකද්ද? 1000ක තියෙන මවුල ගාන හෙව්වා. 1000ක තියෙන මවුල. ඒ 1000ක තියෙන මවුල ගාන 1DM3 වලින් බෙදුවට පස්සේ තමයි ඔබට සාන්ද්‍රණය කියන එක ලැබුණේ. 1000ක තියෙන මවුල ගාන 1DM3 වලින් බෙදුවට පස්සේ තමයි ඔබට मौलिक स्कंदेन मौल गान पास दाहक तीन मौल गान पास බලන්න ඔබට ගානේ පියවර කිහිපයක් තියෙන දරුවනේ. කවුරු හරි දරුවෙකුට 10 වසරේ 7 වෙනි පාඩම මෞල සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න දන්නේ නැත්නම් එයාට මෞලික ස්කන්ධය හොයන්න දන්නෙත් නැහැ. එයාට මේ ගණන් හදන්න බෑ දරුවෝ. එයාට මේ ගණන් හදාගන්න බෑ එතකොට. ඇයි? මෞලික ස්කන්ධය හොයන්න නැතුව කිසිම දෙයක් කරන්න බෑ අපිට. සාපේක්ෂ අණුක ස්කන්ධය හොයලා මෞලික ස්කන්ධය හොයාගන්න නැතුව කිසිම දෙයක් කරන්න බෑ. අන්න ඒක තමයි දරුණේ ඔබට මම පැහැදිලිව කියන්නේ. අනිත් විෂයන් වල වගේ නෙවෙයි. එක විෂය කරුණක් එක විෂය කොටසක් දරුණේ ඔබට මගේ හැරුණොත්. එක විෂය කොටසක් මගේ හැරුණොත් එතනින් එහාට තියෙන සියලුම පාඩම් වල දරුණේ විෂය කොටස් බැරි වෙනවා. ඔය தත්ත්වය දරුණේ ඔබට 6 7 8 9 නැහැ. ඔය தත්ත්වය 6 7 8 9 පන්ති වල නැහැ. එතෙන්දී ඔබට එක පාඩමක් මගේ හැරුණයි කියලා අනිත් පාඩම් වලට කිසිදු බලපෑමක් නැහැ. හැබැයි ඔබට පේනවති 10 11 සිලබස් එකේ තියෙන විශේෂත්වය තමයි දරුවනේ එක විෂය කරුණක් එක විෂය කොටසක් ඔබට මගේ හැරුණොත් එතනින් එහාට තියෙන විෂය කොටස් ඔබට ග්‍රහණය කරගන්න බෑ අල්ල ගන්න බෑ ඔබ ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික දරුවනේ ආපස්සට යනවා මිසක් ඔබට නැගිටීමක් නෑ ආපස්සට යනවා මිසක් නැගිටීමක් නෑ ඒ නිසා ඔබ ක්‍රමානුකූලව 10 ඉඳන් මේ දක්වා ක්‍රමානුකූලව හරියට පන්තියට සහභාගී වෙලා පිළිවෙලට පන්ති ආපු දරුවෙක් පිළිවෙලට විෂය කරුණු අල්ලගත්තේ දරුවෙක් දැන් මේ වගේ ගණන් පහසුවෙන් අල්ල ගන්නවා. එහෙම නැත්නම් කඩින් කඩ පන්ති ආපු මලකවල් මගුල් ගවල් දානකවල් වල ගිහිල්ලා නේද තැන් තැන් වල ගිහිල්ලා ට්‍රිප් ගිහිල්ලා සතුටු වෙච්ච නේද ඊට පස්සේ මේ 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 ඒ වගේ වැඩවල කී දරුවන් ඉතින් මේ වගේ ගණන් හදා ගන්න බෑ. මම දන්නේ නැහැ ඉතින් මම මේගයිල මගේ අදහස ඔබ හෘද සාක්ෂිය තට්ටු කළා අහලා බලන්න කරන්න පුළුවන් ද බැරිද කියන්නේ. හරිද කරන්න බෑ ඔබ වුණා නැකල පෙන්නන්නේ කඩින් කඩ පන්ති ඇවිල්ලා ඊට පස්සේ ඉස්කෝලේ යන්නෙත් නැතුව සෙල්ලම් කරගෙන ඉඳලා දැන් ඇවිදින තියෙන හැමදැනම ඇවිදලා විද්‍යාව විශ්වයට ඒකක් ගන්න පුළුවන් සර් මම ආරම්භ පෙන්වනවා කියලා පුළුවන් නම් මට අභියෝග කරන්න අන්න මම එතකොට මම පන්ති කන එක නවත්තනවා සම්පූර්ණයෙන් ආයි ජීවිතේට පන්ති කරන්න නේද වැඩක් නැහැ නේද එහෙම කරලා නේද එහෙම ළමයි එහෙම ගන්න පුළුවන් නේද හරි එහෙනම් දරුවනේ ඒක නිසා පිළිවෙල කරගන්න
හරි මම දෙන්නම් දැන් උදාහරණ ගානක් තව උදාහරණ ගානක් අපි කරමු ලියන්න මම හිතන්නේ ඔතන ඉඩ නැත්තම් අපිට නිබන්ධයේ පිටු අංක 19 ඉඩ තියෙනවා ඈ ඔතන ඉඩ නැත්තම් ඔතන ඉඩ නැත්තම් ඔබ යන්න නිබන්ධනයේ පිටු අංක 19 ඉඩ නැත්තම් ඈ හරි ලියන්න ඊළඟ උදාහරණ ගාන දරුවනේ සෝඩියම් නයිට්‍රේට් ඔබ සිංහලෙන් ලියාගෙන මම පස්සේ සංකේතෙන් දෙන්නම් ඔබට සෝඩියම් නයිට්‍රේට් සිංහලෙන් ලියන්න ඔබ सिंगल लिया मुलिम मैं पास संकेत दरुण सोडियम नाइट्रेट संकेत तमाइ एन ए एन ओ थ्री सोडियम नाइट्रेट एन ए एन ओ थ्री सोडियम नाइट्रेट सोडियम नाइट्रेट NaNO3 ग्राम 85 ग्राम 85 ग्राम 85 ग्राम 85 जालय घन सेंटीमीटर देशीय पनाह का दिए करे थे जालय घन सेंटीमीटर देशीय पनाह का दिए करे थे जालय घन सेंटीमीटर देशीय पनाह का दिए करे थे सांद्र ने स्वयं සාන්ද්‍රණය සොයන්න. ඔය ගාන හදාදී ඔබට මෙන්න මේ දත්ත ටික වැදගත් ඒ වරහනද ලියා ගන්න දරුවනේ. වරහනද ලියන්න ඔබ සෝඩියම් 23යි O 16යි N 14යි. ඒව වැදගත් වෙයි. N 14යි. සෝඩියම් එකක් 23යි N එකක් 14යි O එකක් 16යි. හරි. करगने दारो दिगट करगने हदागने अन्न पुलवांगा दिगट हदागने अन्न पाल उदाहरण दिया बलागन हदागन गि है हर दे हर मुली मकर दारुने आरंभक पियवर पालवी पियवर मुखाद दारुने की कौर दारू एक मठ मे गान हदाने आदि पालवी पियवर ओब मुखाद कर सोडियम नाइट्रेट सापेक्ष सोडियम नाइट्रेट सापेक्ष अणुक स्कंद पुलवान दारू एक सारे में मौलिक स्कंद के लिए होया ना कामक में है सापेक्ष अणुक स्कंद बने एक होले चैत्य का दान के बने सिला में एक की ये देने के बला हम को अभी नहीं है लग कंटी का आदेश का लगाने इतना ये बड़े तीन नहीं अल සමහර දරුවෝ ඉක්මනින් උත්තර chat කරනවා ඉක්මනින් ඉලක්කම් ටික දාලා හදලා ගන්නවා එදේ දැන් මෙහෙමයි මට ඒකකත් ඉතින් ඒකකස් ඒකකේ තාමත් වැදගත් දරුවනේ හරි කොහොමද කරන්නේ දරුවනේ සෝඩියම් එකක් කීයද දරුවනේ उन्हें बलागन सोडियम एकाक विशुतुनाई ए वगे सोडियम परमाणु एकाई थी इन्ने समानाई विशुतुनाई नाइट्रोजन दरुने नाइट्रोजन एकाक कागर मायके का कौन लाती है ना नाइट्रोजन का दाह हतराई ए वगे नाइट्रोजन परमाणु एकाक थी है ना एनं दाह हतराई ऑक्सीजन और दरुने वामे होयने क्रमेण में होयने जीवित एरात वार्�
मंदाने अभी पास साल लो कहूँ मुझे किया दी रहती है ने किया ना है भाई दारुने मैं मम्मी होयने क्रम में तो वो होयना वाला किसी में दावों से के किसी में गाना कोपड़ा वार दीन दे अबे एक का एक आप किसी तुना है सोडियम परमाणु तीन एक आप एक ने साथ विशुद्ध में लिखना है कि नाइट्रोजन एक आप दाह हाथ तराई एक कोपड़ा वाराहने तो दी लती है ना वहाँ नाइट्रोजन परमाणु एक आप ती है ने दाह हाथ रे लिखने के ऐतो कोटे ऑक्सीजन एक आप दाह से आई ए वाके ऑक्सीजन परमाणु तीनों की याद दारुने तुना ती है ना वहाँ एनांगो बे की याद हाथली साठ है ओबर दें तीने मेटी के कुछ करा ने मेरी क्या कुछ करा अने मेरी क्या कुछ करा आठ पास से दारु ने ओपरे नमक किया दिला कमाक असूप है हर बार वो माता का तबाग आने मैं वो बट असूप है कि लाइन ने दारु ने मुकद मैं वो बट असूप है कि लाइन ने मुकद मैं वो बट असूप है कि लाइन ने सापेक्ष अनुकिस्कांदे अन्य सापेक्ष अनुकिस्कांदे अग के लेवर टोपदान जी एम ओ एल रेने का अन्य देंगो पढ़े ना क्यों कद माउल किस कांदे देंगो पढ़े ना माउल किस कांदे और ना माउल किस कांदे असुप है जी एम ओ एल रेने के एक अपने होया करता हाँ इधर पसे तो रूने में कद कराने इधर उसे में कद कराने इधर सोपली नाम का देंगे ना उपदान वह ना दारुने ग्राम असुपहक माउल अब रे केली में लिया ना पुराने ग्राम असुपहक तीन माउल का आने की है एकाए अब रे दिल तीन ने ग्राम असुपहक मैं आगे माउल के स्कंदियात माउल डे ग्राम असुपहक में इन अंदर वने असुपहक तीन माउल का आने एकाए ग्राम असुपहक तीन माउल का ग्राम असुपहक तीन माउल गाने एकाए ओबर कोमल तिस्कांडे दिले तीन एक ग्राम असुपहक माय तो उड़ाई विनम्र होया ना वस्ता आवेक नहीं है तरुणी ओबर विनम्र होया ना वस्ता आवेक नहीं इन दरुणी इट पास ओबर किए नम का देसीय पनहाक देशीय पनाहक तीन माउल गान एकाई देशीय पनाहक तीन माउल गान एकाई देशीय पनाहक माउल एक अक्तिय अब कराने में कहते गान सेंटीमीटर एक का बालन एक का बेदनवा देशीय पन है एक का बेदनवा देशीय पन है अन्य अब देंगे ना गान सेंटीमीटर एक का माउल गान इधर बस अब है अन्नो ना किये का माउल गान दे දාහක තියෙන මවුල ගන්න. දාහක තියෙන මවුල ගන්න හොයන්න මොකද කරන්නේ? එක 250 බෙදලා 1000 ගුණ කරලා. උත්තරේ හදලා ඉවර උත්තරේ ජට් කරන එක සැදීම. අද සරල උත්තරේ ජට් කරනවා හත් හරි ගොඩක් අය හොඳින් ගන්න අවබෝධ කරන් තියෙනවා ගොඩක් අය උත්තර chat කරන එක මට බලාගත්තේ හැකි තශිනි හරි හරි 1000ක තියෙන මවුල ගන්න දරුවනේ අපි එන හොයාගත්තා 1000ක තියෙන මවුල ගන්න කොහමද ඔබ හොයන්නේ 200 තිලින හරි උත්තරේ දරුවෝ देशी पनाहार देशी पनाहे वाईकाई दाहाटा हतराई अन्नो पढ़े ना दाहकती ना माउल गाने हतराई किया दिया का तीन तीन मात्र कम लिया गने अन्न ओपढ़े ना दाहकती ना माउल गाने हतराई किया ओपढ़े ना दाहकती ना माउल गाने हतराई किया දාහක තියෙන මවුල ගාන හතරයි දාහක තියෙන මවුල ගාන හතරයි
ඊටස මොකද කරන්නේ දරුවින් අපි අපි සාන්ද්‍රණය කියන්නේ කොච්චරක දීලා තියෙන ගානද සාන්ද්‍රණය කියන්නේ ඝන ඩෙසිමීටර් එකක දීලා තියෙන ගාන එහෙනම් ඔබ ලියනවා ඊට පස්සේ මොකද්ද ඔබ ලියනවා ඊට පස්සේ 1යි DM3 හි ඝන ඩෙසිමීටර් එකක දීවි ඇති මවුල ගණන එහෙම නැත්නම් කෙලිම මේක ලියන්න පුළුවන් අපිට කෙලිම මේක ලියන්න පුළුවන් සාන්ද්‍රණය කියලා ලියන්නත් පුළුවන් සාන්ද්‍රණය සාන්ද්‍රණය සමානයි මොකද්ද මවුල ගාන 4යි පරිමාව 1යි DM3 මවුල ගාන 4යි පරිමාව 1යි DM3 දරුවනේ කීයේද උත්තරේ එන්නේ 4යි MOLD M දින 3 හරිද දරුවනේ එතකොට ඔබ දෙනවා 4යි MOL DM ඍණ 3 4යි MOL DM ඍණ 3 කියලා එකක් ඔබට එනවා එතකොට එතකොට ඔබ බලන්න හරි හරිද හරි දරුව මේ මේ තෙසන්දි කියන්නේ කවුද දරුව තෙසන්දි ප්‍රනාන්දු තිසෙන්දි ප්‍රනාන්දු නේද එයා දරුවනේ මේ පස්සේ කෝල් එකක් දෙන්න මේ සාහිත්‍යකට තිසෙන්දි ප්‍රනාන්දු පස්සේ පන්ති වෙලා සාහිත්‍යකට කෝල් එකක් දෙන්න තිසෙන්දි ප්‍රනාන්දු කියන දරුවා පස්සේ පන්ති වෙලා සාහිත්‍යකට කෝල් එකක් දෙන්න හරි එහෙනම් දරුවනේ ඔබට උත්තරේ එනවා කීයේද 10යි සෝරි 4යි MOL DM ඍණ 3 4යි MOL DM ඍණ 3 තේරුණා නේද හරි එතකොට දරුවනේ ඔන්නෝමයි සාන්ද්‍රණය හොයන්න ඔන්න විභාගයට ඔබට සාන්ද්‍රණය හොයන්න ගානක් ආවොත් හදන ක්‍රමේ දරුවනේ දැන් මෙහෙම වැඩක් තියෙනවා දැන් ඉතින් කෙටි পেපර් එකෙත් ඔයගේ ගණන් එනවා දරුවනේ ඔබ ඉදිරිගහන ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ ඔබට ඉරිගහන ප්‍රශ්න පත්‍රයේ ඔයගේ ගානක් ආවොත් මොකද කරන්නේ ඔබ දන්නවා සාමාන්‍යයෙන් එක ඉරිගහන ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නයකට සාමාන්‍යයෙන් විනාඩියක් වගේ කාලයක් තමයි තියෙන්නේ ඔබට ඉරිගහන තියෙන ප්‍රශ්න 40ට ඔයගේ ගානක් ආවොත් ඔබට ඉරිගහන ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නයකට තියෙන දරුණේ සාමාන්‍යයෙන් විනාඩියක් වගේ කාලයක් තප්පර 60ක් දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔබට තප්පර 60කින් පුළුවන් ද ඔයගේ ගානක් හදන්න තේරුණාද ඔබ කල්පනා කරනවා ඇති කොහොමද දැන් විනාඩියෙන් ඔය වගේ ගානක් හදන්න කියලා තප්පර 60යි තියෙන්නේ තේරුණාද ඉතින් ඔබ හිතනවා මොකද්ද අයියෝ මේ 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 ගාන විනාඩියෙන් හදන්න බෑ ඊට වඩා හොඳයි මේ ගාන මම ඔය නිකන් ඔය කන උත්තරයක් ගහනවා කියලා නිකන් ඔය උත්තරයක් ගහනවා එහෙම නැත්නම් ඔබ කල්පනා කරනවා ප්‍රශ්න 40ක් තියෙනවානේ 40ම හරියන්න ඕනේ නැහැ නේද ඉතින් 35ක් ගත්තා සර් කියන්නේ 35ක් ගන්න කියලා නේ සාමාර්ථ එකට යන්නේ ඉතින් මම 35ක් හරියන කරන ඕක ඕනේ නැහැ කියලා සමහරවල් හිතන්නත් පුළුවන් रचना प्रश्न पत्रे हरी व्यूहगत रचना प्रश्न पत्रे हरी सांदने गाना कावो मे कटिकमेदांड बैग මම මේ ක්‍රමය දැන් ඔබට කියලා දෙන්නේ අර MCQ পেපර් එකේ ප්‍රශ්නයක් ආවොත් ඉක්මනින් කරගන්න විතරයි. ඔබට රචනා ප්‍රශ්න පත්‍රය ආවොත් අර වගේ දීර්ඝ ක්‍රමයට හදාගෙන යන්න ඕන ඔබ. දීර්ඝ ක්‍රමයට හදාගෙන යන්න ඕන. හිතන්නක මෙහෙම දෙයක්. අනේ ඔබට දීර්ඝ ක්‍රමයේ හදාන්න තේරෙන්නේ නැහැ. අනේ එහෙම වුණොත් ඔබ මේ මේ කෙටි ක්‍රමයේ හරි කමන්න දාලා හදලා උත්තරේ තියන්න. ඒතර අපිට අවසාන උත්තරේට හරි ලකුණු හම්බ වෙනවනේ. අර පියවර ටිකට ලකුණු හම්බුනේ නැත්නම් ඔබට අවසාන උත්තරේට හරි ලකුණු හම්බ වෙනවා. හරිද මම මුලින් අමාරු ක්‍රමයේ ක්‍රියා දීලා පස්සේ ලේසි ක්‍රමයේ කියා දෙන්නේ බැරි වෙලාවකත් ඔබට ලේසි ක්‍රමයේ මුලින් කියා දීලා අමාරු ක්‍රමයේ කියා දුන්නා නම් ඔබ ජීවිතේටත් අමාරු ක්‍රමයට ගණන් හදන්නේ
නිසා දැන් තමයි වෙන ලේසි ක්‍රමය කියන්නේ. තරුණේ මොකද මෙතන තියෙන ඉතාමත් ලේසි සමීකරණයක් ඔබට. ඔබ දන්නවා සාන්ද්‍රණය කියන්නේ concentration කියලා. එනිසා අපි ගන්නවා අකුරක් C කියලා. දරුවනේ C සමානයි N බෙදීම V ගුණ කිරීම 1000. ඔන්න ඔය සමීකරණය දාලා දරුවනේ ඔබට විනාඩියක් ඇතුළතදී සාන්ද්‍රණය හොයන්න පුළුවන්. විනාඩියක් ඇතුළතදී හොයන්න පුළුවන්. හරිද? හරි. සමීකරණ ලියා ගන්නකො නිබන්ධනේ පිටු අංක 19 මම දැන් තව ඉඩ ඇති. 19 වෙනි සංඛ්‍යාන සමීකරණය C සමානයි N බෙදීම V ගුණ කිරීම 1000. ඊ සමානයි n බෙදීම v ගුණ කිරීම 1000. දැන් මේ සමීකරණේ පද ටික හඳුන ගන්න. සමීකරණේ පද ටික හඳුන ගන්න දරුවනේ. c කියන්නේ සාන්ද්‍රණය. c කියන්නේ සාන්ද්‍රණය. n කියන්නේ මවුල ගණන. n කියන්නේ මවුල ගණන. n කියන්නේ මවුල ගණන v කියන්නේ දරුවනේ පරිමාව v කියන්නේ පරිමාව එහෙනම් සමීකරණයක් මතක තියාගන්න සාන්ද්‍රණය c නම් c සමානයි n බෙදීම v වැඩි කිරීම 1000 හරිද ඊළඟට ඔබට ප්‍රශ්නයක් එයි කොහොමද මවුල ගණනක් හොයන්නේ කියලා. ඊළඟට ඔබට ප්‍රශ්නයක් එයි කොහොමද අපි මවුල ගණනක් හොයන්නේ කියලා. ඊයේ සතියේ ඔබට මම පැහැදිලිව කියලා දුන්නා මවුල ගණනක් හොයන සමීකරණය. එක දරුවෙක් කියනවට මතකයි මොකද්ද මවුල ගණනක් හොයන්න කියලා දුන්නු සමීකරණය කියලා. මවුල ගණන සමානයි මොකද්ද සමීකරණය? ස්කන්ධයේ බෙදීම මৌলিক ස්කන්ධයද? ඒකනේ. අන්න. ඔව් ඔව් ඔව්. හරි. ඔබ දැන් නැත්නම් ඒකත් ලියා ගන්න දරුවනේ. ඔතන ඔය n කියන්නේ මৌল ගාන. මৌল ගානක් හොයන්න තියෙන සමීකරණය මොකක්ද දරුවනේ? ඒකත් ලියා ගන්න දන්නේ නැත්නම් ස්කන්ධය කියන එක බෙදන්න මৌলিক ස්කන්ධය. මৌল ගණන සමානයි ස්කන්ධයේ බෙදීම මৌলিক ස්කන්ධය. මෞල සමානයි ස්කන්ධයේ බෙදීම මৌলিক ස්කන්ධය. හරිද? හරි. එහෙනම් අපිට කෙටි ක්‍රමයේ දාලා ඉක්මනින් හොයන්න පුළුවන් තරුණේ. ඔබ කරන්න ඕන මොකද්ද? ඉක්මනින් මෞල ගාන හොයාගත්තා. කෙටි ක්‍රමයේ දාලා ගාන හැදුවා. මෞල ගානක් හොයන්න කරන්න ඕන ස්කන්ධය බෙදන්න මৌলিক ස්කන්ධය. හරි. අර අපි දැන් මුලින් හද හොයපු ගාන තියෙන දරුවනේ අපි මුලින්ම හදපු ගාන එන්නේ ගාන බලන්න ඔබ මේ කෙටි ක්‍රමයේ හදලා උත්තරේ ඒකම එනවද කියලා අපි මුලින්ම හදපු ගාන මොකද හදුවේ ග්ලූකෝස් ග්‍රෑම් 90ක් 500ක දිය කරලා තියෙනවා කියලා ග්ලූකෝස් ග්‍රෑම් 90ක් 500ක දිය කර ඇත අපි බලමු කෙටි ක්‍රමයේ දාලා බලන්න ඒ උත්තරේම එනවද කියලා ඔබට ඔබ ලිව්වේ ග්ලූකෝස් ග්‍රෑම් 90ක් ජලයේ 500ක දිය කර ඇත අන්න බලන්න දැන් කෙටි ක්‍රමයේ දාලා ඔය කියපු උත්තරේම එනවද කියලා ඔබ මුලින්ම කරන්න ඕන මොකද්ද මෞල ගාන හොයාගන්න මෞල සමානයි ග්ලූකෝස් ස්කන්ධය 90යි එයාගේ මෞලික ස්කන්ධය 180යි gm mol ලිනේ මවුල ගාන හොයාගෙන සූත්‍රයට ආදේශ කර බලන්න. ආදේශ කර බලන්න ඔබට ඔය කියපු උත්තරේ මෙනවද කියලා.
හරි. දරුවනේ C සමාන n බෙදීම v C සමාන n බෙදීම v ගුණ කිරීම 1000 n වල දානවා 0.5 v වල දානවා 500 1000 න් ගුණ කරන්න. අන්න ඔබට පේනවා ඇති ඉස්සෙල්ලා පුත්‍රයම ඔබට එහෙම්ම වෙනවා. ඉස්සෙල්ලා පුත්‍රය එහෙම්ම වෙනවා. හැබැයි දරුවනේ ඔබ මේක ඔබ මතක තියාගන්න මේක දාන්න පුළුවන් කෙටි পেපර් එකකට විතරක් දාන්න. ඉරි ගහන ප්‍රශ්න පත්‍රය ආවොත් තප්පරෙන් මේක දාලා ගන්න. හරිද? හරි. ඒ වගේම දරුවනේ ඒ වගේම ඔබ මෙන්න මේ දෙකත් මතක තියාගන්න. දැන් මේ මතක තියාගන්න කියන දේවල් දැම්ම පාණක් කළා ඉවර කරගන්න. ඔබ තියාගන්න බා ලබන මේ අවුරුද්දේ ඔක්තෝබර් නොවැම්බර් වෙනකම්. නේද? ඔගොල්ලන්ට මතක තියාගන්න කියන ඒවා තියෙනවනේ. සක්‍රියතා ශ්‍රේණිය. ආවර්තිතා වගුව. බහුකාණ්ඩක එහෙම නැත්නම් අයන කාණ්ඩක සියලුම සමීකරණ සියලුම නියම ඉතින් මේවා දැම්ම පාඩම් කරලා ඉවර කරගන්න දැන් සමහර දරුවෝ ඉන්නවා මොකද්ද විවාහකේ තියෙන්නේ දෙසැම්බර් මාසෙනේ අනේ අපි මේවා නොවැම්බර් මාසේ පාඩම් කරගන්නවා කියලා හිතාගෙන ඉන්න දරුවෝත් ඉන්නවා ඉතින් එහෙම නැන්නේ දැන් අපිට මේ ටික දැන්ටම කරලා ඉවර නම් දැන් ওই ටික පාඩම් කරලා ඉවර කරගන්න ඒතර ඔබේ ඔළුව නිදහස් වෙනවා හිතන දහස් එතකොට. එතකොට විවාහය කිට්ටු වෙනකොට අපිට බය වෙන්න දෙයක් නැහැ. විවාහය කිට්ටු වෙනකොට අපිට බය වෙන්න දෙයක් නැහැ. ඔබ දැම තියාම සූදානම් වෙන්න. ලේසියි එතකොට වැඩේට. නේද? හරි. දරුවනේ ඔබ මෙන්න මේ ටිකත් මතක තියාගන්න. මොකද්ද? මේවා සාමාන්‍යයෙන් දරුවනේ ජලය. ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය 18යි. එහෙනම් මෞලික ස්කන්ධය කීයද? 18යි g m mol ඍණ 1. දැන් මේවා නිකම්ම මතක තියාගන්න. එතකොට අපිට ආයෙ ඉලක්කම් ආදේශ කර කර ඉන්න ඕනේ නැහැ නේද දරුවනේ? ඊළඟට කාබන් ඩයොක්සයිඩ් 44යි. එහෙනම් මෞලික ස්කන්ධයත් 44යි g m mol ඍණ 1. මේ මම මේ ඔබට දාන විභාගකට වැඩිපුර එන දේවල් නා විභාගකට වැඩිපුරම එන දේවල්. ඊට පස්සේ දරුවනේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාපේක්ෂ අණුක ස්කන්ධය 40යි මෞලික ස්කන්ධයත් 40යි මේ විභාගයේ වැඩිපුර එන දේවල් තමයි මම ඔබට දැන් මේ පෙන්වන්නේ යූරියා යූරියා 60යි මෞලික ස්කන්ධයත් 60යි නිකන් දාල වශයෙන් මතක තියාගන්න ජලය 18යි කාබන් ඩයොක්සයිඩ් 44යි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 40යි යූරියා 60යි යූරියා 60යි කොයි හරි පැත්තකින් නෝට් කරගන්නවා ලියනවා ලියාගත්තත් ගැටලුවක් නැහැ ඕවා ටික පාඩම් කරගත්තා නම් අපිට පහසුයි ඒතොර ආයි අර ඉලක්කම් ආදේශ කර කර සාපේක්ෂ අණුක ස්කන්ධය මෞලික ස්කන්ධය හොය හොය ඉන්න අවශ්‍යතාවයක් නැහැ ඒකයි මේ කියන්නේ හරිද හරි හරි ඊට පස්සේ දරුවනේ ඔබට තව කිහිපයක් මම දානවා තව ඔබට දෙකයි තියෙන ඉගෙන ගන්න විභාගයට නිරන්තරයෙන් අන්න ඕවා ඒක නිසා මම ඔය ටික දැම්මේ ඔබට තව ඔබට ඉගෙන ගන්න තියෙන දරුවනේ ග්ලූකෝස් C6යි H12යි O6යි ग्लूकोज के किए मौलिक स्कंद दारुणे सुक्रोस अवधारण सुक्रोस की किन सूत्र सी दोलहाय एच विशिदेकाय ओ एकोलहाय सुक्रोस दारुणे अब निवाड़ पाड़ इलाकंड आदेश कर बलान ඔබට ඒ කීයද 342. ඔබනි වාඩු පාඩුව ඉලක්කම් ටික ආදේශ කළ බලන්න යකෝ මේ සර් කියපු ඇත්තද කියලා නේද? කියන්නේ බෑ සමහර ගුරුවරු බොරු කියනත් පුළුවන් නේද? එහෙම නේද ලුමිනේ? ඒක නිසා ඔබ මේ වාඩු පාඩු පස් වෙලාවක ඉලක්කම් ටික දාලා බලන්න.
ආවන්ට 12ක් දාන්න h2 එකක් දාන්න ඕට 16ක් දාලා ගුණ කරලා එකතු කරලා ගන්න 32ක් එනවද නැද්ද කියලා. ඔන්න ඔය ටික සාමාන්‍ය වැඩිපුර නිරන්තරයෙන් එන දේවල් ඒක සාව ටික පාණම් කරගත්තත් ගැටුවක් නැහැ ඔබට වැඩේ පහසුයි. වැඩේ පහසුයි. අනික ඉතින් දරුවනේ මේ ටික පාණම් කරගන්න එක ඔබට හොඳයි නේ. ඇයි? ඔබට මේවම තමයි උසස් පෙළදී හම්බ වෙන්නේ. උසස් පෙළ රසායන විද්‍යාව අවුරුදු දෙකමාරක් තිස්ස ඔබ මේව තමයි ඉගෙන ගන්න. ඊට පස්සේ ඔබ විශ්වවිද්‍යාලයට ගියාට පස්සෙත් දරුවනේ ග්ලූකෝස් සුක්‍රෝස් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඔය වෙනස් වෙන්නේ නැහැ. ඔය ඉලක්කන් ටිකම තමයි එන්නේ. ඉතින් ඔබ ওই ටික පාඩම් කරගත්තා නම් ඔබට උසස් පෙළටත් පහසුයි. කැම්පස් එක එකේ ගිහිල්ලා අවුරුදු 4ක් හරි 5ක් හරි පහසුවෙන් වැඩ කටයුතු කරන්න පුළුවන්. නේද? අර මන් දන්නේ නැහැ ඔබ කැම්පස් එක අවුරුදු 7 අවුරුදු ඔබ කැම්පස් එකේ අවුරුදු 3ක් ඉඳීද 4ක් ඉඳීද 5ක් ඉඳීද ඒක මන් දන්නේ නැහැ ඉතින් නේද ඔබ විශ්වවිද්‍යාලෙ ඉන්න අවුරුදු ගාන තීරණ වෙන්නේ ඔබ ඔබ වැඩ කටයුතු කරන ආකාරය අනුව තමයි හයිද ඔබ සාමාන්‍ය උපාධියක් ගත්තොත් අවුරුදු 3ක් ඉඳිනවා සාමාන්‍ය උපාධියකට අවුරුදු 3යි ඔබ ස්පෙෂල් එකක් විශේෂ උපාධියක් ස්පෙෂල් ඩිග්‍රී එකක් නැත්නම් විශේෂ උපාධියක් ගන්නවා නම් අන්න ඔබට අවුරුදු 4ක් ඉන්න වෙනවා. අවුරුදු 4ක් ඉන්න වෙනවා. ඔබ මෙඩිකල් ෆැකල්ටි ගිහිල්ලා MBBS උපාධියක් නේද? මෙඩිකල් ෆැකල්ටි ගිහිල්ලා වෛද්‍ය උපාධියක් ගන්නවා නම් ඔබට අවුරුදු 5ක් ඉන්න වෙනවා දරුවෝ. ඉතින් සමහර ළමයි කල්පනා කරන ඇති අපෝ අපි අවුරුදු 5ක් කැම්පස් එකේ ඉඳලා ඇවිල්ලා නිකන් බොරුවට මොකටද එහෙමත් හිතන සමහර දරුවෝ ඉන්නවා දරුවෝනේ. නේද? එහෙම හිතන්න එපා. ඒ අවුරුදු 5ක් කැම්පස් එකේ තම සතුට විනෝදමත් ජීවිතයක් ගත කරන්න පුළුවන් දරුවෝනේ අවුරුදු 5ක්. තේරුණාද? ඒ නිසා ඔබ 3ෙන්ද 4ෙන්ද 5ෙන්ද කියන එක ඔයාලා තීරණය කරන්න. මම මේ කියන්නේ ඔයාලට මේවා ඉතින් ඔබට කඩපාඩම් කරගත්තා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. ඉදිරියේදී තව ප්‍රයෝජනවත් වෙන නිසා. නේද? බයෝ සයන්ස් කරත් මැක්ස් කරත් මේවා ඔබට ඕන වෙනවා. හරිද? හරි. ඒ නිසා දැන් දරුවනේ ඔබට පේනවාද මේ මේ මෙන්න මේ ගණන් වලින් ඔබේ ඔළුව හදන්නේ දරුවනේ. ඔබේ සිතීමේ ශක්තිය ඔබේ ධාරණය කරගැනීමේ හැකියාව ඔබ කිසියම් ප්‍රශ්න වලට විසඳුම් සෙවීමේ හැකියාව ඒව තමයි ඔබට මේ දැම්ම තියාම ඔළුවට මේ වගේ බර දේවල් දීලා දීලා මෙන්ලා බලන්නේ. නැත්තම් නේ හිතන්නකො ඔබ මේ මෙඩිකල් ෆැකල්ටි හරි ඉංජිනේරින් ෆැකල්ටි හරි ගිහිල්ලා දරා ගැනීමේ හැකියාව නැත්තම් ගොඩක් ළමයි ඩිග්‍රී දාලා අපහු වෙනවා. නේද? සමහර ළමයි ඒ කියන්නේ දැන් හිතනවා මෙඩිකල් ෆැකල්ටි එක 1200ක් ගත්ත කියනකො ළමයි දෙන්නේ තුන් දෙනෙක් දරුවනේ කරන්න බැහැ කියලා ඩිග්‍රී දාලා අපහු ගෙදර එනවා. මම සත්‍ය සිතුවින් කියන්නේ. එයා දැමතියම ඔබේ ඔළුව හැදුවොත් දරුවනේ ඔබට ධාරණය කර ගැනීමේ හැකියාව, දරා ගැනීමේ හැකියාව වැඩි වෙන්නේ මේ වගේ ගණන් කයින්ද ගැල්ලු හැදුවොත් තමයි. තේරුණා නේද? හරි. මම හිතන්නේ ඉතින් අනිත් විෂයන් වලින් ඔයගේ දෙයක් ඔබට වේදි කියලා. හරි. අපි යන දරුවනේ නිබන්ධනේ ඊළඟ කොටස් වලට. මොකද මම අනිත් විෂයන් ගැන දන්නේ නැහැ. මොකද මම කියන්නේ ආර්ට් කොමර්ස් වගේ දේවල් කරලා නැති නිසා මම දන්නේ නැහැ ඒවා. මම ඉතින් මැක්ස් සයන්ස් කියන තමයි දන්නේ ගොඩක්. හරි. දරුවනේ අපි යන ඊළඟ කොටසට. ඒ කියන්නේ ඔබ වෙල්ලන් නිබන්ධනයේ පිටු අංක 10. නිබන්ධනයේ පිටු අංක 10. හරිද? තව අපිට ඉදිරියේ කයින්ද කැටුව හම්බෙයි. අපි එතෙන්දී බලමු තවත් කයින්ද කැටුව මොනවද අපිට හම්බ වෙන්නේ කියලා. අනේ දරුවනේ ලස්සන මාතෘකාවක් තියෙනවා ඔබට. මොකද්ද? ප්‍රමාණික ද්‍රාවණ පිළියෙල කිරීම. මාතෘකාව හයිලයිට් කරගන්නකෝ. මාතසකාව හයිලයිට් කරගන්න. ප්‍රමාණික ද්‍රාවණ පිළියෙල කිරීම. ප්‍රමාණික ද්‍රාවණ පිළියෙල කිරීම. හරිද? ප්‍රමාණික ද්‍රාවණ පිළියෙල කිරීම. දරුවනේ අපි බලමු මොකද්ද මේ ප්‍රමාණික ද්‍රාවණයක් කියන්නේ කියලා. දරුවනේ මොකද්ද මේ ප්‍රමාණික ද්‍රාවණයක් කියලා කියන්නේ? ඔන්න බලන්න දරුවනේ ප්‍රමාණික ද්‍රාවණයක් යනු සාන්ද්‍රණය ඉතා නිවැරදිව දන්නා ද්‍රාවණයක්. සාන්ද්‍රණය ඉතා නිවැරදිව නිකන් නිවැරදි නෙවෙයි ආ ඉතා නිවැරදිව සාන්ද්‍රණය ඉතා නිවැරදිව දන්නා ද්‍රාවණයකට අපි කියනවා දරුවනේ
ප්‍රමාණික ද්‍රාවණයක් කියලා. අන්න ඔබ හයිලයිට් කරගන්න. අපිට පේනවාද මම මෙතන අපේ ස්ක්‍රීන් එකේ දක්වලා තියෙන දරුවනේ? ප්‍රමාණික ද්‍රාවණයක් යනු සාන්ද්‍රණය ඉතා නිවැරදිව දන්නා ද්‍රාවණයකි. හරිද? හරි. එතකොට දරුවනේ ඔන්න බලන්න ඔබට මම උදාහරණ දීපියක් දීලා තියෙනවා. ද්‍රාවණයක සංයුතිය ඉතාම නිවැරදිව තිබිය යුතු අවස්ථා මොනවද? මේවත් එක සෙල්ලන්නේ නැහැ දරුවනේ. මේවත් එක සෙල්ලන්නේ නැහැ. අපි කිසියම් ද්‍රාවණයක සාන්ද්‍රණය එහෙම නැත්නම් කිසියම් ද්‍රාවණයක සාන්ද්‍රණය හරියටම නිවැරදිව හදන්න ඕන දරුවනේ. එහෙම නැත්නම් ගොඩක් දේවල් වෙනස් වෙනවා. බලන්න මේවා වැදගත් වෙන්නේ කොහේද අපිට? සේලයින් ද්‍රාවණ සකසන විට. ඔබ දන්නවා සේලයින් ද්‍රාවණ. සමහර විට ඔබට සේලයින් දීලා ඇති. එහෙම නැත්නම් කාට හරි රෝගියෙක් දෙනවා ඔබ දැකලා ඇති. මේ සේලයින් ද්‍රාවණයක් හදද්දී හරියටම නිවැරදිව සාන්ද්‍රණය තියෙන විදිහට හදන්නවා දරුවනේ. පොඩ්ඩක් එහෙට මෙහෙට මොනොත් එහෙම ඒව රෝගියාට විෂ සහිත වෙන්නත් පුළුවන්. ඒ නිසා හරියට හදන්න ඕන. සහ රසායන විද්‍යා පරීක්ෂණවල රසායන විද්‍යා පරීක්ෂණවලදීත් මේවා අපිට වැදගත් වෙනවා. අන්න ඔබ මේ නිබන්ධනේ පිටු අංක 10 ඔය රූප සටහන් වලට යටින් පොඩි තරු සලකුණක් දාලා ලියා ගන්න. පිටු අංක 10 අර රූප සටහන් 4 යටින් තියෙන රූප සටහන්ට මෙහා පැත්තේ පොඩි ඉඩක් තියලා තියෙන්නේ. අන්න එතන ලියා ගන්න. කියන්න ද්‍රාවණයක සංයුතිය ඉතාම නිවැරදිව තිබිය යුතු අවස්ථා. මම කියන හැම නෝන කරුණාම දරුවනේ ඔබට මේ ස්ක්‍රීන් එකේ දක්වලා තියෙනවා ලියා ගන්න බැරි වෙන ආයත ඒක බල දිහා බල ටික ගාලා ලියා ගත්ත හැකි. ද්‍රාවණයක සංයුතිය ඉතාම නිවැරදිව තිබිය යුතු අවස්ථා. සංයුතයේ ඉතාම නිවැරදිව තිබිය යුතු අවස්ථා දරුවනේ මොකක්ද වෙන්නේ? එක සේලයින් ද්‍රාවණ සකසන විට ඔබ අහන්න පුළුවන් ඔබේ විවකත රචනා පේපර් එකේදී එක සේලෙන්ද්‍රාණ සකසන විටද දෙක රසායන විද්‍යා පරීක්ෂණ වල හරි. එතකොට දරුවනේ මේ ඉතා නිවැරදි සාන්ද්‍රණයක් ඇති ද්‍රාවණයක් පිළිල කරද්දී අවිත ඉතා නිවැරදිව තියෙන ද්‍රාවණයක් පිළිල කරද්දී ඔබට මෙන්න මේ ඒකක පරිවර්තනය වැදගත් වෙනවා. ඔබ ලියාගන්න මෙන්න මේ ඉස්සර ලියාගත්ත ඒකක පරිවර්තන ඔබට ඉතාමත් වැදගත් වෙනවා. බලන්න ඒකක පරිවර්තන දී හරි දරුවනේ අන්න මම අර ඔබට ඉස්සෙල්ලා දුන්න ඒකක පරිවර්තනය. ඔබට ඉස්සෙල්ලා දුන්න ඒකක පරිවර්තනය තමයි බලන්න
ඔයිටිකේ තාමත් වැදගත්තා ඔබ සාන්ද්‍රණය ඉතා නිවැරදිව දන්නා ප්‍රමාණික ද්‍රාවණයක් පිළිල කරද්දී මෙන්න මේ එක පරිවර්තන ඉතාමත්ම වැදගත් වෙනවා ඒ වගේම හොඳට පාඩම් කරගන්න හරි අපි බලමු දරුවනේ එන්න ඊට පස්සේ ඕන අපිට දක්වලා තියෙන මොකද්ද මේ නිශ්චිත ද්‍රාවණයක් ඇති සාන්ද්‍රණය නේ නිශ්චිත සාන්ද්‍රණයක් තියෙන ද්‍රාවණය පිළිල කරද්දී ඔන්න දරුවනේ ඔබට අවශ්‍ය වන උපකරණ ටික ඔන්න ඔබට අවශ්‍ය කරන උපකරණ ටික මොකක්ද දරුවනේ අන්න ඔබ හයිලයිට් කරගන්න පළවෙනි එකද මොකක්ද ඔබට ඕන වෙන්නේ ද්‍රාවණයේ පරිමාවට අනුරූප පරිමාමිතික ප්ලාස්කු ඔන්න සාන්ද්‍රණය ද්‍රාවණයක් පිළිල කරද්දී ඔබට ඕන වෙනවා පරිමාමිතික ප්ලාස්කු ඔබට පේන වැඩි ප්ලාස්කු බලන්න ඔබට නිබන්ධන පිටුවංග 10ම පේන වැඩි නේද එක එක ප්‍රමාණ වලින් ඔබට ගන්න පුළුවන් නේ 10ක් 1000ක් තියෙන ඒවා තියෙනවා මිලිලීටර් 500ක් තියෙනවා 250 ඒවා තියෙනවා 100ක ඒවා තියෙනවා ඔබට කැමති කැමති ප්‍රමාණ වලින් තෝර ගන්න පුළුවන් ඔබට 500ක් හදන්න ඕන නම් ඔබ ගන්න 500 තියෙන එක ඔබට 1000ක එකක් හදන්න ඕන නම් ඔබ 1000ක එකක් ගන්න පරිමාවිතික ප්ලාස්කු කර දිගයි වෙනන ඔබට නේද හොඳ දිග කරක් තියෙන එකක් තමයි තියෙන්නේ ඊට පස්සේ අනදරුනේ විශේෂිත ප්ලාස්ටික් බෝතලයක් ඕක ලස්සනයි වෙනදී ඔබට ලස්සන ප්ලාස්ටික් බෝතලයක් ඔබ පාසල් විද්‍යාගාරවල සමහරට ඔබ දැකලත් ඇති කැම්පස් එකේ නම් දරුනේ මේ වගේ സമയ ළමයි බෝල ගහන්නේ තේරුණා නේද ඒ කියන්නේ තමයි සුලභ දේවල් දෙවුම් බෝතලය ප්ලාස්ටික් බෝතලයක් ඔක මිටික කුවහම දරුවනේ ආ ඉස්සරහම වතුර ටික ඉස්සරහට විදිනවා මේක මේක පීඩනය වැඩි කරපුවාම එහෙම නැත්නම් ඔක බෝතලෙ මිරිකුපුවාම ඒසාර රතු පාට ඉස්සරහට යන රතු පාට කෑල්ලෙන් වතුර ඉස්සරහට විදිනවා දෙවුම් බෝතලය දෙවුම් බෝතලය ඔක දැන් ඔක අරගෙන කරන්නේ දැන් ප්‍රැක්ටිකල් එකට ගියාම ළමයිට හතර වටේනේ ළමයිට වතුර විදින එක තමයි ගොඩක් ළමයි කරන්නේ නේද ඔක වතුර ඈතට විදින්න පුළුවන් එතකොට දෙවුම් බෝතලය හරිද ඊට පස්සේ බලන්න දරුවනේ අන්න ඔබට පෙන්නලා තියෙන පුනීලය නේද ඔය තැටියේ දිහා බලලා මගෙන් අහන්න එපා සර් කොහෙද මේක ඔරලෝසුවක් තියෙන්නේ කියලා. ඔගේ ඔරලෝසුවක් නැහැ. අර විද්‍යාවේදී තින් අර ආපු වචනයක් තමයි ඔරලෝස තැටිය කියන එක. වොච් ක්ලාස් කියලා කියන්නේ. ඔරලෝස තැටිය. තනිකර වීදුරු වලින් හදලා තියෙන්නේ. ඒක නිසා අපි සාමාන්‍යයෙන් මේ ඔරලෝස තැටිය භාවිතා කරන දරුවනේ කිසියම් රසායනික ද්‍රව්‍යයක් ඉරා ගන්න. දැන් ඔබ කඩදාසි වලට දැන් ඔබ දැකලා ඇති සමහර අය මොන හරි දෙයක් කඩදාසි කෑල්ලක් තියලා ඒක තමයි කිරා ගන්න. කඩදාසි නමුත් රසායනික ද්‍රව්‍ය වෙන්නේ සමහර රසායනික ද්‍රව්‍ය මොකද වෙන්නේ ප්‍රතික්‍රියා කරන දරුවනේ කඩදාසිත් එක්ක මොසල් ගොඩා ගොඩා දුරට විද්‍යාගාරයේදී කිසියම් රසායනික ද්‍රව්‍යයක් කිරා ගන්න දරුවනේ ඔබ භාවිතා කරන ඕන ඔරලෝසු තැටි හරිද එහෙනම් ඔන්න එන උපකරණ ටික හොඳින් ඇහැට හුරු කරගන්න පරිමාවිතික ප්ලාස්කු දෙවුම් බෝතලේ දෙවම් බෝතලෙන් පුළුවන් ජල පහරක් කිසියම් ඉලක්කයකට එල්ල කරන්න පුළුවන් දරුවෝ. පුනීලයක් තියෙනවා. පුනීලය භාවිතා කරන මොකටද? යම් ද්‍රව්‍යයක් ඉහිරෙන්නේ නැතුව එකතු කරගන්න නේද? ද්‍රවයක් වගේ දෙයක් ඉහිරීමකින් තොරව එකතු කරන පුනීලය. දැන් ඔබගේ දෙදී ඔබ දැකලා ඇති කඩවල එහෙම පුනීල භාවිතා කරනවා. පොල් තෙල්, භූමි තෙල් වගේ දේවල් දාලා දෙන පුනීල භාවිතා කරනවා. සහ ඔරලෝසු තැටි. රසායනික ද්‍රව්‍ය කිරා ගැනීම සඳහා හරිද හරි ඔය පරිමාවිතික ප්ලාස්ටික් කියන දේ පොඩ්ඩක් පැත්තකින් ලියා ගන්න දරුවනේ පරිමාවිතික ප්ලාස්ටික් කියන දේ චුට්ටක් පැත්තකින් ලියා ගන්න නිවැරදි පරිමාවක් මැන ගැනීම සඳහා නිවැරදි ද්‍රව පරිමාවක් සකසා ගැනීමට නිවැරදි ද්‍රව පරිමාවක් සකසා ගැනීමට නැත්නම් සාදා ගැනීමට නිවැරදි ද්‍රව පරිමාවක් සාදා ගැනීමට
නිවැරදි ද්‍රව පරිමාව සාදා ගැනීම. ඊට පස්සේ දවම් බෝතලේ පැත්තෙන් යන ජල පහරක් කිසියම් එල්ලයකට යොමු කිරීම සඳහා. ජල පහරක් යම් එල්ලයකට යොමු කිරීම සඳහා. ජලපාර කිසියම් එල්ලයකට නැත්නම් ඉලක්කයකට යොමු කිරීම සඳහා. ජලපාර කිසියම් ඉලක්කයට යොමු කිරීම සඳහා. ඔල්ලෝසු තැටි පැත්තෙන් ලියා ගන්න ඕනේ. රසායනික ද්‍රව්‍යක ස්කන්ධය මැන ගැනීමට රසායනික ද්‍රව්‍යක ස්කන්ධය මැන ගැනීමට දෙවුම් බෝතලය පුනීලේ පොඩ්ඩක් ආයි කියන්න. දෙවුම් බෝතලය කිසියම් ඉලක් එකයකට නැත්නම් කිසියම් එල්ලයකට ජල පහරක් යොමු කිරීම සඳහා කිසියම් ඉලක්කයකට එහෙම නැත්නම් කිසියම් එල්ලයකට ජල පහරක් යොමු කිරීම සඳහා. හරිද? පුනීලය පුනීලේ දරවනේ ඉහිරීමකින් තොරව ද්‍රවයක් එකතු කිරීම සඳහා. ඉහිරීමකින් තොරව ද්‍රවයක් එකතු කිරීම සඳහා. ඉහිරීමකින් තොරව ඉහිරෙන්නේ නැතුව ඒ කියන්නේ පිටත යන්නේ නැතුව කියන එකයි. ඉහිරීමකින් තොරව යම් ද්‍රවයක් එකතු කර ගැනීම සඳහා. ඉහිරීමකින් තොරව යම් ද්‍රවයක් එකතු කර ගැනීම සඳහා. ඔරලෝසු තැටිය ස්කන්ධයක් මැන ගැනීම සඳහා. හරි. ඔරලෝසු තැටිය ස්කන්ධයක් මැන ගැනීම සඳහා. ඔන්න දරුවනේ ඊට පස්සේ නම් බලන්න. ඔන්න දැන් අපි යනවා දැන් නිවැරදි ද්‍රාවණය පිළිර කරන්නයි යන්නේ ඈ. හොඳ බලා ගන්න. මොකද කියන්නේ ඝන ඩෙසිමීටරයට මවුල එකක සෝඩියම් ක්ලෝරයිඩ් 500ක් සාදා ගන්න ආකාරය. හරිද? ඝන ඩෙසිමීටරයට මවුල එකක සෝඩියම් ක්ලෝරයිඩ් 500ක් හදාගන්නයි යන්නේ ඔබ දැන්. ඔබ දන්නවා සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ මොනවද? ලුණු වලට. හරිද? දරුවනේ ඔබ මුලින්ම කරන්න ඕන මේ ඝන සෙන්ටිමීටර් 500 හදාගන්න අවශ්‍ය වෙන ලුණු ස්කන්ධය මැනගන්න. මුලින්ම කරන්න ඕන ඔබ ඝන සෙන්ටිමීටර් 500 ඇතුලේ තියෙන ලුණු ස්කන්ධය කිරා ගන්න. ලුණු ස්කන්ධය හදා ගන්න ඕන.
මේක හදන විදිය මම ඔබට තව පොඩ්ඩකින් කියලා දෙන්න. ඒකෙත් ගණන් හදන්නයි තියෙන්නේ. ඒකෙත් ගණන් හදන්නයි තියෙන්නේ. ඒක ඔබට දැන් කියා දෙන්න කිව්වොත් මේ වැඩේ අවුල් කරගන්න. ඒක නිසා ඔබ මුලින්ම කරන්න ඕන මොකද්ද? 500ක් ඇතුලේ නැත්තම් 500ක් හදා ගන්න අවශ්‍ය කරන දුනු ස්කන්ධය හොයාගන්න ඕන. 500ක් හදා ගන්න අවශ්‍ය කරන ලුණු ස්කන්ධය හොයාගන්න ඕන. ඒකත් දැනෙද ගැටලු තියෙන දරුවනේ. ඒක මම ඔබට තව චුට්ටකින් කියලා දෙන්නම්. නැත්තම් ලබන සතියයි නැත්තම් ඔබට මේක සම්පූර්ණ අවුල් වෙනවා. දැන් ඔබ මොකද කරන්නේ? ඔබට පහදලා පේනව ඇති. 500ක් ඇතුලේ තියෙන ලුණු ප්‍රමාණය කොච්චද දරුවනේ? 500ක් හදා ගන්න නම් ඔබට ඕන වෙනවා ලුණු ග්‍රෑම් 29.25. ඔබ දැන් යන්නේ මොකද්ද? ඝන ඩෙසිමීටරයට මවුල එකක සාන්ද්‍රණයක් තියෙන ලුණු ඝන සෙන්ටිමීටර 500ක් හදා ගන්නයි යන්නේ. ඔබ මුලින්ම කරන්න ඕන ඒ ග්‍රෑම් 500 ඇතුලේ තියෙන ලුණු ග්‍රෑම් ප්‍රමාණය හොයන්න. ඝන සෙන්ටිමීටර 500 ඇතුලේ තියෙන ලුණු ග්‍රෑම් ප්‍රමාණය හොයන්න. ලුණු ග්‍රෑම් ප්‍රමාණය කොච්චර දරුනේ? ග්‍රෑම් 29.25 කෝණ වෙනවා. මේ 29.25 ගන්න කොහොමද කියලා කියන එක ගණිත ගැටලුවකින් හදලා ගන්න ඕන. ඒක මම පස්සේ කියලා දෙන්න. දැන් ඔබ ස්කන්ධය විතර මතක තියාගන්න. හරි. ඊළඟට මොකක්ද දරුනේ අපි කරන්නේ? ඔන්න බලන්න ඊට පස්සේ කරන්න ඕන දේ. දරුනේ ඔබට පේනවා ඇති ඔන්න ඔබ කරන්න ඕන ඔන්න බලන්න පළවෙනි පියවර මොකක්ද? ඔබ මුලින්ම කරන්න ඕන දරුවනේ ඔල්ලෝසු දෙටිය භාවිතා කරලා තරාදියක් භාවිතා කරලා අන්න ලුණු 29.25ක් ඉරා ගන්න. ලුණු ග්‍රෑම් 29.25ක් ඉරා ගන්න. දැන් ඔබ මගෙන් අහන්න පස්සේ ලුණු නිල් පාටද කියලා. ඔබ ඒක ගැන හිතන්න එපා. ලුණු ග්‍රෑම් 29.25ක් ඉරා ගන්න. ඊට පස්සේ කරන්න දරුවනේ ඔබ ඒ 29.25ක් ඉරාගෙන ගන්න මොන ෆ්ලාස්කුවක්ද? දෙවුම් බෝතලයක් භාවිතා කරලා දෙවුම් බෝතලයක් භාවිතා කරලා කුණීලයක් භාවිතා කරලා අර ඔරලෝසු කැටිය ඇතුලේ තියෙන ලුණු ටික ඔක්කොම දානවා කොහෙද? පරිමාමිතික ෆ්ලාස්කුවට දානවා. ඔක්කොම ටික දානවා පරිමාමිතික ෆ්ලාස්කුවට. බලන්න අපිට පහදලා පේනවා ඇති. අනිබන්දනේ පිටුමඟ 10 මාත් පෙන්නලා කියන රූප සටහන මෙතනත් අපිට පහදලා පේනවා ඇති. අර ඔරලෝසු තැටියේ තියෙන ලුණු ටික ඔබ පුනීලය භාවිතා කරලා දෙවුම් බෝතලයක් භාවිතා කරලා දා ගන්නවා පරිමාමිතික ෆ්ලාස්කුව ඇතුළට. දැන් සමහරවිට අර පුනීලයේ වටේට ලුණු ටිකක් ගෑවිලා තියෙන පුළුවා. දරුවනේ පුනීලයේ වටේට ලුණු ටිකක් ගෑවිලා තිබුණොත් ඔබ මොකද කරන්න ඕන? දෙවුම් බෝතලෙන් ජලපාරක් අල්ලලා ඒ ටික ඔක්කොම දී කරලා දාන්න ඕන පරිමාමිතික ෆ්ලාස්කුව ඇතුළට. හරිද? පුනීලයේ වටේ පොඩ්ඩක් ගෑවිලා තිබුණොත් ලුණු කුඩු ස්වල්පයක් ගෑවිලා තිබුණොත් දෙවුම් බෝතලෙන් ජලපාරක් අල්ලලා ඔක්කොම ටික දී කරලා දාන්න. තේරුණාද? ඊටස් ඔබට මේ මොකද කරන්න ඔබ? දෙවුම් බෝතලෙන් ජලය එකතු කරලා ලුණු ටික හොඳට දිය කර ගන්න. හරිද? මූඩිය වහලා බලන්න. එතකොට ඔබ නිබන්ධනේ පිටුවන් 11ට යන්න. අන්න උඩ කියන මොකද්ද එහෙනම්? පරිමාමිතික ෆ්ලාස්කුව තුලට 3/2ක් විතර ජලය දාලා මූඩිය වහලා හොඳින් දියවනසේ මිශ්‍ර කරනවා. හොඳට මිශ්‍ර කරනවා. හොඳට මේක සොලවනවා. සොලවපුවාම ඔක්කොම ලුණු ටික දිය වෙලා යයි. ඔක්කොම ලුණු ටික දිය වෙලා යයි. හරිද? ඊට පස්සේ මොකද කරන්න දරුවනේ ඔබ? මොකද කරන්නේ? අර පරිමාමිතික ෆ්ලාස්කුවේ තියෙන දරුනේ 500 මට්ටම ලකුණු කරලා සීමාවක්. ඒ 500 මට්ටම ලකුණු කරලා තියෙන සීමාව දක්වා හිමීට පරිස්සමෙන් මොකද කරන්න ඕන? ජලය එකතු කරන්න ඕන. 500ට වැඩි වෙන්නත් බෑ. ඊළඟ මොකද දරුනේ? 500ට අඩු වෙන්නත් බෑ. 500ට වැඩි වෙන්නත් බෑ. 500ට අඩු වෙන්නත් බෑ. හරියටම පිළිවෙලට දාන්න ඕන දරුවනේ. හරියටම පිළිවෙලට දාන්න. ඒ කියන්නේ මෙහෙම දෙයක් කියලා හිතන්නකෝ ඔබ. හිතන්න මෙහෙම දෙයක්.
දැන් දරුවනේ ඔන්න දැන් පරිමාවිතික ප්‍රාසුපිය කර ඔන්න දැන් මේ විදියට පරිමාවිතික ප්‍රාසුපිය තියෙන කියලා තන ඔන්න පරිමාවිතික ප්‍රාසුපිය කර තියෙන දැන් පරිමාවිතික ප්‍රාසුපිය ඉතුරු ටික මෙහෙන් තියෙනවා මම ඉතුරු ටික අඳින්න යන්නේ නැහැ ඔන්න තියෙනවා දැන් මෙන්න මෙතන තමයි දරුවනේ 500 මට්ටම තියෙන්නේ ඔන්න උතන තමයි මොකද්ද 500 මට්ටම තියෙන්නේ දැන් උතන තමයි ගහලා තියෙන්නේ 500යි කියලා දැන් ඔබ මොකද කරන්නේ ඔබ දැන් හරියටම 500ක් තමයි ජලය එකතු කරන්න ඕන ඔබ දැන් මේකට දෙවම් බෝතලෙන් ජලය එකතු කරනවා ඔබ දැන් මේකට දෙවම් බෝතලෙන් ජලය එකතු කරනවා දරුවනේ ඔබ ජලය එකතු කරන්නේ සාමාන්‍ය මෙන්න මේ මට්ටම වෙනකන් විතරයි ඔන්න තෙන් වෙනකන් ජලය එකතු කරනවා ඔතෙන්ට වෙනකන් ඔබ ජලය එකතු කරනවා ඔන්න ජලය එකතු කරනවා ඊට පස්සේ දරුවනේ දැන් තවත් ඔබ ජල බිඳු දෙක තුනක් තමයි එකතු කරන්න ඕන ඔබ තවත් එකතු කරන්න ඕන ජල බිඳු දෙක තුනක් සමහර විට ඔබ දෙවුම් බෝතලේ මේකට වතුර දාන්න ගිහිල්ලා සමහර විට දරුවනේ 500 සීමාව ඉක්මවා යන්නත් පුළුවන් කිසියම් හේකින් දරුවනේ ඔබ අතින් 500 සීමාව ඉක්මවා ගියොත් ඔබේ වැඩේ සාර්ථකද අසාර්ථකද දෙන්නමර දරුවේ පුත්‍රයා අසාර්ථක අන්න දරුවනේ 500 සීමාව ඉක්මවා ගියොත් ඔබේ වැඩේ අසාර්ථකයි දරුවෝ ඔබේ වැඩේ අසාර්ථකයි එහෙනම් ඔබ මේ 500 ළඟට දරුවනේ වෙනකන් දාලා දෙවුම් බෝතලෙන් දාලා ඉතුරු ටික ඉතාමත් ප්‍රවේශන් සහගතව දාන්න ඉතුරු ටික ඉතාමත් ප්‍රවේශන් සහගතව දාලා හරියටම 500 මට්ටමටයි වතුර එකතු කරන්න හරියටම 500 මට්ටමටයි ඔබ දරුවනේ වතුර එකතු කරන්න ජලය එකතු කරන්න හරිද ඊට පස්සේ ඔබ දැන් ද්‍රාවණය හදලා ඉවරයි මූඩිය හොඳට වහලා මොකද කරන්නේ මූඩිය හොඳට වහලා මේකට පොඩි ලේබල් එකක් එහෙම ගහනවා පොඩි ලේබල් එකක් ගහනවා පොඩි ලේබලයක් අලවනවා මේකට මොකද්ද ඔබ මේ ලේබලේ දැන් ගහන්න ඕන කියනකෝ මන්න මට මේ දැන් මේ ඔබ මේ දැන් මේ දැන් ද්‍රාවණය හදලා ඉවරයි දැන් ඔබ පොඩි ලේබල් එකක් ගහලා මේකේ අලවනවා ඔබ මේ ගහන ලේබල් එකේ තියෙන්න ඕන කරුණ මොනවද කියන බලන්න කවුරු හරි දරුවෙක් මට හිතලා ලේබල් එකේ මොනවද ගහන්න ඕන දරුවනේ මේ ලේබල් එකේ මොනවද ගහන්න ඕන එකක් තමයි මේක ඇතුලේ මොනවද තියෙන්නේ මේක ඇතුලේ මොනවද තියෙන්නේ දැන් සෝඩියම් ක්ලෝරයිඩ් හරිද මොනවද තියෙන්නේ කියලා ගහන්න ඕනේ නැත්නම් කවුරුත් දන්නේ නැහැ නේ ඔබ ද්‍රාවණය හදලා පැත්තකින් තියලා දින විද්‍යාගාරේ කවුරුත් දන්නේ නැහැ මේකේ මොනවද තියෙන්නේ කියලා එන්සාවල් ලියන එක ගහන්න ඕන ලේබල් එකේ මොනවද තියෙන්නේ කියන එක ඊළඟ දරුවනේ ඔබ ගහන්න ඕන මෙයාගේ සාන්ද්‍රණය කොච්චරද කියලා ඊට පස්සේ දරුවනේ ඔබ ගහන්න ඕන මෙයාගේ සාන්ද්‍රණය කොච්චරද කියලා සාන්ද්‍රණය කොච්චර දරුවනේ 1 mol/m³ සාන්ද්‍රණය කොච්චරද කියලා ගහන්න ඕන ඕනනම් ඔබ මේක පිළියෙල කර දිනයක් ගහන්න දරුවනේ පිළියෙල කර දිනේ දරුවනේ 2021.27 හරිද එහෙනම් ඔබ දරුවනේ මේක ලේබල් කරනවා ලේබලේ ගහන්න ඕන අඩංගු ද්‍රව්‍ය සාන්ද්‍රණය සහ පිළියෙල කර දිනේ එතකොට ඕන කෙනෙකුට මේක දිහා බලපුවාම හිතාගත්ත හැකි මේකේ මොනවද තියෙන්නේ මේකේ සාන්ද්‍රණය කොච්චරද අවද්ද මේක හැදුවේ ඔක්කොම දේවල් ටික තියෙනවා තේරුණාද හරි පිටු අංක 11 උඩින්ම තරු සලකුණක් දාලා ලියන්න දරුවනේ පිටු අංක 11 උඩින් තරු සලකුණක් දාලා ලියන්න 11 උඩින් තරු සලකුණක් දාලා ලියන්න ද්‍රාවණය පිළියෙල කළ පසු ඒ ලේබල් කළ යුතුය ද්‍රාවණය පිළියෙල කළ පසු එය ලේබල් කළ යුතුය
ඒ ලේබල් කළ යුතුයි. අන්න යටින් ලියාගමු අපි මොනවද තියෙන්න ඕන කියලා. යට ලියන්න අඩංගු ද්‍රව්‍ය. සාන්ද්‍රණය පිළියෙල කළ දිනේ අඩංගු ද්‍රව්‍ය සාන්ද්‍රණය සහ පිළියෙල කළ දිනේ දරුවනේ අනිවාර්යම ඔබ සඳහන් කළ යුතුමයි. හරිද? අපි දැන් මොනවද හදාගත්තේ දරුවනේ? ඝන ඩෙසිමීටරයට මවුල එකක ලුණු ඝන සෙන්ටිමීටර 500ක් තමයි හදාගත්තේ. හරිද? එතකොට මෙතෙන්දි දරුවනේ ඉතාමත් වැදගත් මේ සැරේ පළාත් පේපර් එකෙත් ළමයිට දරුවන්ට ගණන් අහවා. ඔබට ඉතාමත් වැදගත් මේ දේ දරුවනේ. ඉතාමත් වැදගත් ඔබට අර ස්කන්ධය මැන ගැනීම. කොච්චර ස්කන්ධයක් මැන ගන්න ඕනද කොච්චර ස්කන්ධයක් කිනා ගන්න ඕනද කියන එක ඉතාමත් වැදගත්. ඒ ද්‍රාවණය පිළියෙල කරන්න අවශ්‍ය කරන ස්කන්ධය කොච්චරද කියන එක දරුවනේ. කොච්චරද කියන එක දරුවනේ. ගණිත ගැටළු වලින් විසඳලා අපි හොයන්න ඕන. තේරුණාද? අද ඔබ හෙව්වේ මොනවද? සාන්ද්‍රණය. අද ඔබ හෙව්වා කිසියම් ද්‍රාවණයක සාන්ද්‍රණය හොයන ආකාරය. කිසියම් ද්‍රාවණයක සාන්ද්‍රණය. ලබන සතිය ඔබ හොයනවා දරුවනේ මොකද්ද? සාන්ද්‍රණය දීලා තියෙද්දී ඒ ද්‍රාවණයේ ස්කන්ධය කොහොමද හොයන්නේ? ඔන්න ඔබට හොයන්න තියෙන ගණන් ටික හොඳට අවබෝධ කරගන්න. ඔබට හොයන්න තියෙන ගණන් ටික අවබෝධ කරගන්න. ඔබ හැම වෙලේම යනවා නම් ගමනක් යනවා නම් දරුවනේ කොහෙද යන්නේ කියලා දැනගෙන යන්න. නිකන් ඔහේ යන්න එපා. තේරුණා නේද? අද ඔබ මොකද කරේ? ග්ලූකෝස් ග්‍රෑම් 90ක් ග්ලූකෝස් ග්‍රෑම් 90ක් දිය කරා කොච්චරකද? 500ක 500ක දිය කළා tieදී ඔබ සාන්ද්‍රණය හෙව්වා නේද? ඔබ මොකද්ද කරේ? සාන්ද්‍රණය හෙව්වා. ග්‍රෑම් 90ක් 500ක දිය කළා tieදී ඔබ හෙව්වා සාන්ද්‍රණය. ලබන සතිය කොහොයන්නේ මොකද්ද? ලබන සතිය දරුවනේ ඔබට ඔබට සාන්ද්‍රණය දෙනවා 1 mol/dm කියලා සාන්ද්‍රණය දෙනවා ඔබට. සාන්ද්‍රණය දෙනවා. ඔබට පරිමාවක් දෙනවා. සාන්ද්‍රණයක් දෙනවා පරිමාවක් දෙනවා. හැබැයි ඔබට දරුවනේ මොකක්ද දෙන්නේ නැද්ද? අන්න ඔබට ස්කන්ධය දෙන්නේ නැහැ. ලබන සතිය ඔබ ස්කන්ධය හොයන්නයි ඉගෙන ගන්න. ලබන සතිය ඔබ ස්කන්ධය හොයන්නයි ඉගෙන ගන්න. තේරුණාද? ඒක තාමත් වැදගත්. හරිද? හරි. ඒ වගේම ලබන සතියේ ඔයගලගේ 4 වෙනි පාඩමත් මම පටන් ගන්නවා. ලබන සතියේ 4 වෙනි පාඩම තරංග චලිතය. ලබන සතියේ 4 වෙනි පාඩමත් පටන් ගන්නවා. ඒකත් යනවා මේකත් යනවා. මිශ්‍රණ පාඩමත් යනවා තරංග චලිතයත් යනවා 4 වෙනි පාඩම. භෞතික විද්‍යා පාඩමක්. ඔයගලන්ට මේ වාරේ ඉගෙන ගන්න තියෙන භෞතික විද්‍යා පාඩම් දෙකයි. ඒකේ පළවෙනි භෞතික විද්‍යා පාඩම තමයි තරංග චලිතය. ඒකත් ලබන සතියේ පටන් ගන්නවා. මම හිතන්නේ ඒක නිබන්ධනය දැන්ටමත් ඔබට සාහිත්‍යයෙන් ගන්න පුළුවන්. මම දැක අපේ මැසේජ් එකකුත් දාලා තියෙනවා. තරංග චලිතය පළවෙනි භෞතික විද්‍යා පාඩම ඔබ 11 වසරේ ඉගෙන ගන්න. හතරවෙනි පාඩමත් භෞතික විද්‍යා පාඩමක්, පස්වෙනි පාඩමත් දරුවනේ භෞතික විද්‍යා පාඩමක්. එතකොට ලබන සතියේ 4ත් වෙනි පාඩමත් පටන් ගන්නවා, 5ත් යනවා. ඔබට පේන ඇති, sorry 3ත් යනවා. ඔබට පේන වැඩි එකින් එක පාඩම් දරුවනේ ඔබට එකතු වෙනවා. ඔබ දැනට කරලා තියෙන ටික හොඳින් පාඩම් කරගන්න. එතකොට ඔබට පහසුයි. එකතු කරගන්න එපා, ගොඩ ගහ ගන්න එපා. නිවනදී ක්‍රමවේදයකට අනුව ඔබටම කියලා හදාගත්ත
කාල සටහනකට අනුව වැඩ කටයුතු කරගන්න. තේරුණාද? හරි. එහෙනම් දරුවනේ අපි අදට පන්තිය නවත්තනවා. ලබන සතිය හරියටම හතරවෙනි පාඩමේ නිබන්ධනයත් එක්ක සූදානම් සිටින. තේරුණා නේද? අපිට